සැලපුන් පොහෝදා ධහම්සේෂත විශේෂ වැඩ සටහන අද අපපිය ඔබට ඉදිරිපත් කරන්නේ කොට්ටා අත්ෘ කිිය පාරි. දිිසිරුවන යු නාලිකා එළිමහන් පරිශයේ සිටයි. අද අපි බලාපොරොත්ව වෙනවා අද විශේෂ ධම්සේෂත වැඩ සටහනින් ගුණවත් කතුන් පිළිමඳවත් බුදුදුට යෝතය පිළිමඳවත්. න් කාන්තය පිළිබඳව අද වැඩ සටහනින් කතාබා කරන්න ඒ සඳ අදා අපේ වැඩසටහන්ට වැඩම කොට වදාල පැපිලියාන්න සුමිත්‍රදේවී මහා පිරවෙනේ පරිවනාදීපති ශ්‍රී ජවර්තපුර විශේද්‍යාලයේ පලහා බෞද්ධ අධ්‍යනාශය මහාචාරය අවසරයි අපේ ආචාරය මැදුට බේ තිස් අප ගෞරන නායක ස්මීන්ද්‍රාණන්ය ආරම්භේ දීම නොස්කාරපරගු පි නවසර තරුවන්සර්මයි අද අපේ වැඩසටහන්නට විශේෂ කරණ කිහිපයක්ම තිබෙනවා මතුගුම් බෝපිටිය විසූ පරලෝ සැපත් රජී ගම්මන් පිල මහත්මියගේ වර්ෂපූර්ණ පින්කම නිමිත්තෙන් මේ ඇසල පුන් පොහෝදා දහම් සේසක වැඩ සටහනට පූර්ණ දායකත්තය ලබා දෙන්නේ එතුමියගේ අධරණය ස්වාම්පුරෂා දරු දෙදෙන බෑනා ලේලිය මුණුපුරු මිනිපිරියන් සහ සහෝදිරියන් දෙදෙන ඇතුළු පවුලේ සියලු දෙනා විසන මේ වැඩ සටහනට පූර්ණ දායකත්යේ ලබා දෙන්න ඒවගේම පේරාදිනී විසූ නැසීගිය කඒ පීට පෙරේරා HD. ලීලාවතිී පෙරේරා යන දෙමවෝපියන්ට සහ සි පෙේර ඇල්බත් පෙේර සිර පෙරේරා ශීලා වීරතුන්ග යන සහෝදර සහෝදෙන් නැතුළු සුජීවත්ත සිදල පවුලේ සැමට පංඥානු මෝදනා එක් කරන්නටත් අධදායකත්යක් ලබාදී තිබෙන ඒ සිරිසේන ලියනගේ කාන්තිලියනගේ දූදරුවන් බෑනවරන් මනපුර මිෙෙන්නැතුරු පවුලේ සම විසිනු තදාපේ ඇසලපුන් පොහොදා විශේෂ දහමසේ සත වැඩ සටහට අනක්ගහලපාදෙනවා. අදපේ වැඩසටහන්ට සභාගෙනවා, පර්ලෝ සැපත් සෝමා රංජිනී ගම්ම මහත්මියගේ ආදරනී ස්වාම්පපුරෂය දරුවන් එතු සවහෝදරියන් ඒ වගේම එතුම අසල්වාසින් ඥාතිී සීරු දෙනාම ආදරයෙන් ගෞරයෙන් හැම දෙනාම් පිළිගනිමින් අපේ නායක හාමුදුරුවණේ අපේ කාන්තා කාන්තය පිළිබඳව කතා කරද්දිී භාරතය කාන්තාව පිළිබඳව අපට අමත කරන්න බෑ නායික මුදුරන. කොහොමද මේ කාන්තා විමුක්තිය එදා අද සාහිට ගලපිින් නාය හාමුරුවවද අපේ වැඩසටහනට අරම්ේදීමම ලබා දෙන ප්‍රවේශය පූරිකාව ජනකයා ගන්ට අවසර අප අුදර පෙරුවන්සන්නයි හැම දෙනාටම අද අපි චාමික මහත්්‍ය සාකච්ඡා කරන්නේ කාන්තාව පිළිබඳව කාන්තාවකි වහම කාන්තාවකගේ බොහමිකාව දියනියක එවගේම මවක මිත්තනියක එවගේ සොයුරියක ඉෙහෙදියක කෙනඹ නොයි කාරය පැතිවලින් බිරිදක කෙනෙ නොයි කාරය පැතිවලින් අපිට දකින්න පුළුවන්. හැබැයි පිරිමියකුට තමන්ගේ ජීවිතය ඔය කියපු සියලු භූුණනිිකාවන් ලබාදන සියලු භූමිකාවන් හිදී ඉතාමත්ම ලෙංගතු සම්බද්ධතාවක් ආදරය ගෞරවය එවගේ පෝෂණය උනුසුම මේ සියල්ල ලබාදන ඇයට කොතරම් දුරට මේ පෙරදිග සමාජයේ. සැලකිලි දක්වද කිය එක පිළිබඳව අපි වෙනම හිතන්ඩ ඕනෑ එමත් තත්තං යට ඒ සියල්ල ඉදිරියේදී ලැබුණු තත්ත්වය කොච්චර සාධහරණදි කියලා අපි නැවතත් හිතන්ඩ ඕනෑ තේනිසා මහිතනු අද වැඩසටහන අද සාකච්චාව මවකට පින්දෙන්ද කම සාකච්ඡාවක් මතුගොම භූපිටිය විසූ පරෝෂපත් සෝමා රංජනී ගම්ම පිළ අදරනීය මෑණියන්ට පින් අනු මෝදන් කිරීමට එගේම පේරාදිනි විසුන්සීග පීත පෙර සහ ඩියච් ඩිලාවති පෙරක් කිය මවපියන්ට පිහන ෝදන් කරන්න කරන ඩ සථානේදී මෞගුණය ඉස්මතු කරගෙන එවගේම කාන්තාවකගේ කාන්තාකින වචනයම ගත්තත් කාන්තා වනිතා එවගේම යුවති මේ නොෙක් වචනගත්තොත් එෙම හැම තැකම තියෙන්නේ ඉතාමත්ම ලෙංගතු බව සුන්දර බව ආක්‍රශණීය බව සිත පහන් කරන බවකෙන් මේ දේවල් හැබැගුණාට ඇල්ටම හිමිවෙච්ච භාරතය සමාජ පසුබිම ගත්තොත් පාරතය කියලා කියන්නේ භාරතය විතරක් න මේ පෙරදිග අපි පර සමාජ පසුබිම ඇය නියෝජනය කරන ඇයට හිමිවෙච්ච තත්ය හා සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඒක එක පැත්තකින් සෝචනියයි මම මේ ප්‍රශ්නයට මෙහෙම උත්තර සපයන් ආරම්භ කරන්නං දැන් අපි මේක කොටස් කීපයකට ගණ්ඩුවඕනේ දැන් ඉන්දියාව ආර්යා ආර්යන්ගේ පැමිණිබට පෙරාතුව ආර්යන්ගේ ආගමනයට පෙරාතුව භාරතය තිබුණ වෙන තත්ත්යක් තුළ. එතුළ මාතුරු වන්දනාව තිබුණා මව් දෙවගන වැඳීම පිළිබඳ මිනිස්සු ගෙතිබුණා හැඟීමක්. එවගේ තමයි එදා මාතුර මූලික සමාජයක් හැදීරයේ සමාජය සකස් වෙලා තිබුණේ. හැබැයි ආර්යෝ කියලා කියන්නේ පිමි මුල් කරගත්තු පිරිසක්. ඉරු කියන වචනයෙන් අටන අටනය කලකන ඇවිදීම එතකොට මේ සංචාරක කණ්ඩායම් ආරයන් හැටියට ඉන්දියාවට ාවට පස්සේ එදා පැවතිික්්ච අර සභ්‍යත්වය සම්පූර්ණයම වෙනස් කරගෙන එවෙනුවට ඔවුන්ගේ ආධිපත්්‍ය මේ තුළ පිහිටවා ගත්තා ඒ ආරයන් ඔුන්ගේ ආධිපත්වය පිහිතුවා ගත්තු දවස ඉඳලම ඒ ආර්යා වර්තය එමතට ආර්යන්ගේ ආගමනයෙන් පස්සේ භාර්තිය සමාජය වේදය ගුරුකටකත්තු චින්තනක ක තමයි හුරුවුණේ මේ ේද ඇතුල කොම කතා කරන්නේ පුද්ගලයාගේ සමස්ත ජීවිතයම විග්‍රහ කරන්නේ වෙනස් මහාකාරයකට ඒක තමයි වයිතික ඉගැන්වීම කියලකන්නේ එතනද ස්මික මහත්තයා ඒ අය කියනවා මේ මහා බ්‍රහ්මයල් ලෝකයේ මවනකොට මහාබ්‍රහ්මය මුලින්ම ලෝකයේ මැවීමේදී කුල හැටියට මවනෝ. එ කුලවලිනුත් පංචම කුලේ කෙලෙක්යෙන ඉතාමත්ම පහත්ත්‍ය ඇයි සම්මතුල පංචම කුලේ තත්ත්වයට තමයි කාන්තාවට ඒ සමාජයේ හිමිවෙන්නේ අර ප්‍රසාද කොටිම කියනවනම් ඇ විසින් වේදය නොකිය යුතුයි වේද ප්‍රකාශ කොලොත් කාන්තාවක් ඇයට දඩුවම් ලැබෙන තත්ත්වයටයි පත් වනේ එවගේම ඇය කියනවා මුල්ම කාලේ කුඩාකාලේ එමතත කවුමාරය කළකන්නේ උපන්දවසිිත්‍ර විවාහය දක්වා ඒ කාලේ ස්වාමිය ඇයටතේ ඉන්ඩෝනය. ඒවගේ දෙමව්පිය යටතේ ඉන්ඩෝනය. එවගේම තමයි දෙවනුව ඇ විවාහපත් වනාට පස්සේ ස්වාමියය ඇතේ ඉන්දෝනය. ඒවගේ මේ ස්වාමය උත්්‍රාණම් භර්තරි පේතේ. ස්වාමය මියගියයට පස්සේ දරුවන් යටතේ ඉන්ඩෝනේ. බලන් පිතා රක්ෂති කවුමාරය. පුංචි කාලේදී පියා යට භර්තා රක්ෂති අවුවනි යව්වන කාලේද ස්වාමිය යටත. උත්රාණම් භර්තති ප්‍රේති ස්වාමය මියගියාට පසේ දරු යටඇතෙත් තිින්ඩෝනේ න ස්ත්‍රී සොත්තන්ත්‍ර මරහත්තාම් කියල කියන්නේ කාන්තාවන්ට ස්වාධීනත්වයක් නම් නොදිය යුතුමයි කියලා තමයි ඒ සමාජය ඇතුළේ ඉග නිම තිබුණ දැම අම්මල හම කිවීමම් පස හිහාව වෙනවා හැබැෝග හිනාාවන්න මේ බෞද්ධ පරිසරයක හෙදිච්ච වැඩිච්ච නිසා ඇත්තටම ඒ භාරතය සමාජය ඇතුළේ ඒතරන්ඒ පීඩාවට පත් වනම් කොටිම කියනවන ස්වාමය මියගියාට පස්සේ එකට කියෙන සති පූජාව කියලා ස්වාමයාගේ සොහනට පයින්්ඩ ඕනේ ඇත්තනම ස්වාමියගේ සෝහනට පයිනක වටිනවා මොක දෙේහේතුව ජීවත්ව වනානම් ඊතත් වඩා අවනම්බ විදවිඳ නිදග්‍රහ විඳවිද ජීවත්තලෙනමා මෙරිමෙරී ජීවත්වන ජීවිතයක් තමයි ඇයට හිවවෙලා තිබනෙන ඉතින් එසඳහා ඔවුන් විවිධාකාර අදහස් පල කළ එකක් තමයි කාන්තාව පකෘතිතියම අපිල් සිදුවයි කියලා කාන්තාව පිරි දී කිය කියන්න එකම සාධකයනි ගන්නේ ඇගේ මාසික ඔසපවීම කියන මේ කානවා එතකොට ඒ ජියවවිද්‍යාත්මක ඇගේ අවශ්‍යතාව. කරගුණට මේ අවශ්‍යතාව ජයවිද්‍යාත්මක මේ කාරණාව ඔවුන් සලකේ ඇගේ අපිරි සුද්ධ භාවයක් ඇටේට. එවගේ මතම කාන්තාව ප්‍රකෘතිම චපලයි කියලා. ඇතනො මේ චපල කිය වචන අප ස්සරට විග්‍රා කර ගමු. පොලචියනොටඩා අපට හිතෙන මෙතරදී කාන්තාව යම්කිසි මතයක් ගත්තර අදහස ගත්තට වගේ අදහස ඇතුළි අය ජීවත්තෙනහටම දැන් අපි ගත්තොත්යම රජෙක් අතෑරල කොටෙක්ෙක් යවා වඩ තීරණය කරනවානේ චුල්ලපදුම ජාතකඒ කාතාව එතකොට එතනජ චප රජකම අතරල කව යන්නන්නේ රජස පතරල කව යන්න කියල කියෙනෙ කණඩ පුලලා හැබයි ආදරය වෙනුවෙන් සනිහස ලැබෙනවානං ෙක් ෝරාගන්න රජෙක් තෝරාගැනීම පැත්තක කියයලා රජි අතරලයන්ට ඇය සදානං කියනෙ එකක් එතන අපට කතා කරන්න පුළුවන්. කොහොමරිඒ ප්‍රකෘතිම චපලායි කියලා අනිත ප්‍රකෘතියම නුවන මදී කියලා. ඇයට නමකුත්තිබත් දංගුල පඥ්ා කියලා දංගුල පඥා කියල දෑන්ගුල් නුවනක් තියෙනවා කියලා. ඒ ඒවගේම නායකා කරන්නේ කාතාවගේ පින්න හුණුමුල්ලේ කියනවා. ඒවගේ මර හැදිිමිටේ නුවන කියන ඒ. ඉතා වැදගත්තම මතක් කර මේ හැදි පිටේ නුවන කියන එක හැදිපිටේ නුවන කියනකත් මම කියන්න එක තේරූම කක්ද කියලා දැන් හැන්දේ දැන් අපි අම්මලා දැම කොච්චරකාල් බත්තුවවෙල තියෙන අවරුතු පනාහ කටක්විෙත බත්තු වෙල ඇතින ඒවවාට බත ඉදිරිලද කියල බලන්න හඳදිිට ගන්නප. ඒ නිසා නුවනතියන්නේ හැඳමිතේ කියනෙන ඒව දෑන්ගොල් නුවන ක කියලෙන ඇැගිලි දෙ කියෙ ැන් බත්ව වියනකොට බත ඉදිරිරද කියල බලඩ වෙන අම්මට මේ ක්‍රමයක් නෑ ඇගිල්ලට ම රම් පොඩි කරන්න ඕල. ඒ දෑංගුල ඇගිලි දෙකේ කිය නර්තය ඒවගේම තම දවංගුල කියන අරතයත්තය නොන දංගුල ප්ඥා ඇක දංගුල කියන අඟල් දෙකත එහැන බොහොම ඉතා කුඩා නුවනක් අල්ප නුවනක් ඉතා අවශේෂ නුවනක් ඇයට තියෙනවා කිය නර්තෙන් තමයි එහම කිවේ එත එතකොට ඇය ප්‍රකෘතිය අපිරිසුදී ප්‍රකෘතියම නොනවදී ප්‍රකෘතියීම චපොලයි කිය නර්තිෙන් හෙලා දැක්ක එවගේම තමයි ඒහා සම්බන්ධය ගනනිදිී ඇගේ මේ චපල බව එමත් ඇත්ත ඇගේ හිතේ තියෙන විවිධාකාරය පුරුෂයන් කෙරෙහි හෝ එමත් තඇත්ත වෙනත් එකතනක හිත පවතින්නේෑ කියන්න විධ ආකාර වුන් කතාහදාගෙන තිබ ඔය අපේ පැරණි පොත්වල තියෙනවා දිවාකාකගෘතාත් ජීතා රාත්‍ර උත් තරති නරමදාන් තර්තර සන්ති ජලය ග්‍රහ මරමඥා ශෛීව සුන්දරී කියලා නෑක තියනෙ මේ ගැනු අය දවල්ට කාකිික්ක ගැහුවත් භය වෙනවු අනේ කපුට කෑකවොෝ බයිවෙලා ස්වාමියෝ බදාගන්නඔලු. බයට රාත්‍රවත් තරති නරබදං රෑට නර්මදා නදියත් තරණය කරනඔලු කිබුල්ලුන්ට මස්ගුලි අරංගිහිල්ල කිබුල්ලුන්ට අල්ලස් දෙදී නර්මදා නදිය තරණය කරගෙන යනොල් තමන්ගේ හිද්ගත් ස්වාමිය අවයාගෙන. දේනිසා ඒවගේ මර්මක් ඥාසයිව සුන්දරරි ජයනු හඳට මර්ම දන්න මර්ම කියලා කියයන්නේ නිකම් පොයින්්ට එක දන්නවා කියලා. ඒගේ බමුණ හරිහරි දියට කිය තියෙනවා අප හද ේ බුණු මතේද අපේ ජතික පොත කතාව සබ්ේ නදී වංගතතා බ්දය කත්්‍රමයාව වන ලබමාන නිවාකතය කියන සීලු ගංගාව ඇදෝ කලයි සීලු වනන්තර රෝෂ දී ඇ දයන කවරද වර්ද ොබැදකි වස එක අත්තම චාික මත බු හදුරුවන් කතාවක්න ඒක ජාතකොත යෙෙන හෙම එක බමුණක් ිය. මේ බමුණට හැමදාම මේ බමුණ දාදු කෙලින් දන දකෙල්ලිින්ද ගේ අර පස්සේ. වෙන තවත් කෙනෙකින්න යාමගතකන රජුරුව නිමතන එයා දූකෙල නකට මොකත කරන සබ්ා නදීවංකගත සබ්බේ කක්්ටමයා වන සබ්ිත්තියෝ කරේපාප ලබමානා නිවාතකය කියල තමයි ඉ පංචි පෙත දාන්නේ. ඒගැන එක දානකොටයා දාන්නේ. සබ්බා නදීවංකගතා සියලු ගංගාවෝ ඇදටයන්නේ. සබ්බේ කට්ටම කට්ටමයා වන සියලු අනන්තර කාෂ්ටමය කියැන දවමයයි. සබ්‍යිත්තියෝ කරීපාපක් ලබමමානනා නිවාත කෙල්ලා. අවස්ථාවන් ලැබච්ච තැන සියලු කාන්තාව වැරදි කරනවා කියල තමයි මෙතර කියන්නේ. හොඳයි දේතකොට ඒ අවුදුම මේ බනා නෙමේ මේ කියන්න ඉටස මේ අනිත් බමුණ කල්පනා කලා මේක බරු කරන්නඩුව සියලු ගංගාව ඇද යන බව ඇත සියලු ගකාේවා කැලෑවල් ආස්්ටම එබව ඇත්ත හැබැයි එකකතක් හරිමං හරිරතියගන්න ව කියල මොකත කරෙ ගැබෙන්ම ගත්තා ඉපංගමං ගෑනු ලමයිරගන සත්මහල් ප්‍රාසාදයක තියෙන හැදවා ඇති හරි. දායිහිතල මේ ආදිතනවා. එදායින්තලම යාදින මොකද හතු එක එයා එතකොට අර්යයායප කරලා තමයි තමන්ගේ සූදු කෙලින්නේ සි එදත්කිරවේ කිරිමි සූදු කෙලින්ද ගැනු තියගත්තා ඇ එක වෙනම කතාවක් කෝනවුත් මංම කියන්න හදන්නේ එතන. මෙ ්‍රහ්ම කාල් දදුහර පහල නහ පැත් තිබුණ අදස ම නව හමදන බුද්ධමතාගේ ල අපි පවෙන්නේද අපේ ගෙදර බුදු නම්මා කියලා අපි බෞද්ධ සමාජයේ අයට සමතන නෙවේ නිසිතන අ පෝන එකන අද කාතාව සමතන ඉල්ලලා හඬගාන යුගක මේට අවරු දෙලාස් පන්සියට කලින් කාතාවට සමතන ඉට කියලෙ සුදුස ැන නි තන ීලාති න නාක. ඇත්වසම මේක හොඳම වච්චනයක් ඔබය වචාචිකර වචනය චාමික සමතන කියනහෙම. මේ සම තැන කියන එක දුන්නොත් කාන්තාවට කාන්තාවක ජීවිතයේ ගොඩක් වර ප්‍රසා අහිමියනෝ දැපීතම බස්ස කිය යනකොට ගැබි කාතාව කිය යනව කියලා. එයායටට සමත න හැකුරුත් හිටෙන ඕන යත් හිටකෙන න්න තිබොත් තරයි වාඩිවෙෙන්ඩෝන. හැබයි අිමොකද කරන්න ඇයට නිසි තැන දෙනවා. එවගේම බලන්න ඕනම මේ අපේ සමාජය තුළේ යම් කිසි අවස්ථාවකදී. අවස් අපිතම ගංගා ගඟක් ගල නයට ගංවතුර ගලනෝ. ගිී සමහර වෙලාවට දකි නව දැන් මෙතරත් ඉන්න පිරිසයි මතුකුම පාන්තිය ඊට අස්සේ බෝපිටිය පලාාතේ පිරිසක් ඇවිල්ල ඉන්නවා කියලා කිවේ අපි එ පපත්ේ ගිහිල තියනවා ගංවතුරු ගණන කාලුහල්ෝටය එතකොට යම් අටූ දව් කරන්න ඒ කාලෙදී සාමාන්‍යෙන් ගංවතුර ගලනකොට මුලින්ම බෝට්ටුවට නගගන්න කාවද ළමයිනුයි කාන්තාවනි කාතාවට ඇතර සමතන දුළටත් මොද වෙන්නේ සියයට පණහයිසිියයට පනාක් පතුර ඉද වෙන්නේ නේද ඒවගේම තමයි ගෙදරක වුනත් ආරක්ෂාව සම්බන්ධෙන් ගලින්ද ඇයට නිසි ආරක්ෂාව දෙන කොච්ර ොනවුණත් ඇය තනිකරන්නන්නේ හැබයි කොල්ෙක්න ගෙරදාලාය ැේ ගැන්නලමේ දාලායන්නේ ඇයට සමතන නෙමේ ඇයට ලැබෙන්නේ ලැබී තු ගෞුරයේ සාරක්ෂාව දේනිසා අපේ සමාජ වනත් පාරකන ගොඩ වුනත් කාන්තාවක කොල්ලෙකුට කවුරුුවර හිළුවක් කලොත් මේ ත්තකෙනැලකිරිමත්ත ැේ කාාවකට කවරුව වරි අනවශ්‍යවිී වීළිවක්කලොත් වහම අනිත්තා ඉදිරිපත්වෙල ඇය ආරක්ෂා කරන්න පෙළබෙනවානි එනිසා මේ අපේ මේ බෞද්ධ සමාජධ ඇතුලේ සමතැන කිය නෝට වඩා වටින වචනයක් ඔබ කියේ නිසි තැන කියන එක එනිසා ඇයට ගෞරවයක්ෂ වුණ ඇයට වටිනා කමක් දන්න ඒේගෙන අපට සාකච්ඡා කරන්න පුළුවන් ඒ බ්‍රහ්මණ සමාජතිබිච්ච ඒ බ්‍රහ්මණ ගතානු ගත්තික චින්තනය අදටත් මේ සමාජඇතල හැමතනම තියෙන ඇැවුනාට බුදුදාම හැමවෙලායම ඇත ඒ සිින්තරින් යයා ගිහිල්ලා ඊට වෙනශච්ච වටනාකමක් එකතු කලා. ඔබ දන්න අපේ දහම්සේෂත වැඩ සහනට ඒ අදාළ මාතකාවට අදාළ ප්‍රාමාණික දැනමක් තිය මංහිතන් යුගකාරක යතිවර තම අප වැඩ සටන් නිරන්තරයෙන් වැඩමකට වදාලේ ඔබ බලාව අද කාතාව පිළිබඳව කතා බාගරනකට අපේ මැදකට අපේ දිශ නායක හමුඳදුරෝන්ට මේක තියෙන සදුසකම් මක්ද මේක තින විශේෂ ප්‍රාගන්නේ මොකක්ද ගට කරණාව. අපි උන්හසේ ආරම්භේදීම සඳහන් කර මේක කියන අවශ්‍ය නය කිය නමුත් මේක නොකිවෝත් මේ අසම්පූර්ණ සාකච්ඡාවක් නිසාම අසම්පූර්ණ කතිකාවක් නිසා මේ කියන අවසර. එ ගුණවත් කත පිළිබඳු අපේ නායක හාමුදුරෝ යසෝදරා තෙරෙනි වත පිළිබඳ ගුණුවත් කත පිබඳව අපේ නායක හමුදුරුව අනර්ගනීය ගන්තරත්නය අපේ පාඨක ලෝකයට දායා දෙකර. එවගේ ු දෂ් ඒවකට දේෂ කතිකාචාරවර හිට ආචාරය මැදකොට අපේදශ මියන්ගේ බුදුට යෝති වෝ ගන්තේ. අහිතන්නේ මේ මෙවැනි නදුර්ගනයේ ගන්ත රත්්ඥයන් කීපයක්ු අපේ පාටකල ෝකයට දායාද කරපු අපේ අදකාලන්න යුගකාරක අතිරුවන යද අපේ වැඩ සටහන්ට වැඩම් කොටවදාල මේ පිළිබඳව ඔබට මෙමංහිතන් මේ පොත්ත මුද්‍රණය කල්ලා වසරක් ඇන්නට කලින් සියලු මුද්‍රණ සියලු පිටවත් අලවී අවසන් වනා එතරම් සීග්‍රයේ නායක හමුදුරන්ගේ අදහස් අපේ සමාජිතු වුණ මේක ඉරිදා ලංකාදදිීබන්නේද අපේ හුදේ සංජීවිකා සමරතුන්ද එහෙමයි. ද ලංකාදීපුරොත්ත ඉතාමත්ම ජනප්‍රී ලිපිමමාලාාවක් කාශයෙන් තමයි සහිත පොත්පේස මගින් මේක ප්‍රකාශයට පත්කරේ මේකේ මාතෘකාටික අපි පෙළගස්ම කටින් හ සඳහන්කරතින් ්‍රහ්ණ සංකල්පයහා ගැහැනිය ්‍රහ්මණ ආකල්ප බිඳදමූ බුදු දහම බුදුන්දුට යෝතිෝ ස්්‍රීත්්‍යය කර්ම විපාකක්දඒවගේම ස්්‍රී ගැටලු කාන්තා ආදරය සිදුහත් කුමර සෙවෝ කුමරිය දීග යන දියනයට කවියෙන්දු අවවාද හද මඩලේ මවගුණ ජවතියක සතු ගුණාංග ඇය. මන් සලකුණ මේ ආදී වශෙන් ඉතා අනර්ගනය ගන්ථරත්න අපේ මහචාරය මැදගොඩ අපේ දිශ ගෞරනය නායක ස්මීන්දන් වන්සේ අපේ පාටක ලෝකයට දායාදකර මෙවැනි කාරණා බොහොමයක් නි සමහිරන්නේ අද දවශය බදු හම පිළිබඳවත් අප පාලි සාහිත්‍ය පිබඳව තට්ටකතා පිළිබඳවත් අපේ රට ඉන්න ප්‍රමාණිකම විදජධාන් වහන්සේ ඔබහන්සේකුවොත්ඒ ං ිතන්නේ කාතිශෝක්ෂයක් නොන ව මුළුමහ ෝකයාම න්නාකාරණයක්. එනිසා ඔබ අපේ අචාරය ම අපේ මතිකට අපේ තිස් ගෞරනී නායකස්මීන්දන් වහසේ ගැන කිසියම් හෝ දෝමසිසාග සිටිල්ලක් තිබෙනවාවනම් වහම යවත් කරගතයුතු මොකද සැරයුත්ම කකන් ඒ මහා පරම්පරාවන් මේ අරහත් දයේ දරා සිටින අපේ මහා ඇතිරුවන අද කාල අරහත් ජයගේල අපේ රවුල හමුදුරුව සඳහන්කර අදකාහි අපිට ධර්මය පිළිබඳව හසල දැනමති මහා ඇතිරුවන අද කාලේ ජියෝමානම ඇතිරන මැදකොඩ අපේ දිස්හමුරුව තමයි අපේ ආචරය පිල්න ඥානයුල් මහනායක හමුදුරුවන්ගේ පසුව අපේ රටේ අදටත් ජියමාන වෙන්නේ ඇතිරෝන කියලා බොහෝ ඇතිවරෝ ඒ නිර්ලෝබීව සඳහන්කර විධාකාර මතවාද පිළිබඳ ඔබ යම් ගැටීමක් තිබෙනවනම් වහම ඉවත් කර ගතයුතු මොකද මේ අරහත් ගජේ දරශදන සැරියුත් මුගලන් පරම්පරා පවති මේ මහා. තිරුණ පිළිබඳව අපි ඉතාමත්ම සැදෑ සිටින් සිටිය යුතුකාලයක් අපි හාමුදුරුවනේ බුදුන්දුට යෝතියෝ ගැන කතා කරද්දි හැම බෞද්ධ කාන්තාවක්ම බුදුදුට යෝතියක්ද කියන කාරණාවටත්නායි හාමුුදුරුවෝ පිළිතුර එකතු කොරත් වට නාකා ඕක දෙකක් තියෙන ඕනේ ස්ාමික හත්ක එකක් තමයි යෝතයෝ බුදුන් දැකලා තියෙනවා අනිත් එක බුදුන් යෝතියංග දකළ තිය එතකොට මිරි බුදුන්දුට යෝතියෝ කිය ලකයන්නේ බුදුන් අබිමුවට අප යුවතයෝ කියන අර්ය අපි ගම් එතකොට බුදුහාමුදුරහොත් ඇලව දක් ඇලත් බුදු හමුදුර දක් හැබැයි අදටත් බුදුන් දකිනවා යවතියෝ එදකොට බුදුදුට යුතුයෝ කියන එක අර්ථය ගත්තහන් පස්සේ අපි මේ මේ විදියට අපි මේක සලක ගමු බුදු හාමුදුරුවෝ යවතියන් පැත්තෙන් යුතයංව කොහොමද දකින කියන අර්ථය ඒක එක පැත්තක් අනිත්තක තමයි ු හාමුදුර දක්කට පස්ස යුතුය ජීත ඇතිවන පරිවර්තෙන් ඒ පැත්තිෙන් අපට සාකච්ාරන්න ලම දයාාකාරයෙන්ම මෙතනදී අපේ චාමික මහත්තය දැන් බුදුහාමුදුරුවන්ට ඒකාන කොච්චර යුතුය හම්වෙලා තියෙන එකදී අපි කේමාව ගත්වොත්යෙන කේමා කියලා කියන්නේ රූප සෞන්දර්රය අග තැන්පත් කෙනෙ ඒවගේ ම බුදුහාමුදුරුව රූපය පිළිබඳ නිග්‍රහරනවායි කියලා සිිවිල්ලකයි තියකෙනෙ එතකොට රූපනන්දත් ඒවගේ කෙනෙ එත ඩය බුදු හාමුදුර රඟට යන්න නෑ මොද බුදු හාමුදුරලටයන්න ඇත බදුහාහමුදුරුව රූපේයට මිග්‍රහ කරනෝගෙන හැකිීමේ අදටත් කාන්තාව රූපයෙන් මත් වුණට පස්සේ රූපයගෙන හරි හොම මේ උද්දාමෙන් ඉන්නවාන හැබේ බුදුරජාණන් වහන්සේ දැක්කපු බුදුහාමුදුරන්ගේ අසලට ගිය මේ කේමාව අන්තිපට දකිනවා දු හාමුදුරන්ට පවන්සලන සුන්දර යවතිය බලාගෙනින් නොමේ මෙච්චර කාන්තාවන්ගේ රූපය ගැන බුදු හාමුදුරුව හෙලාදකිනවාන අස්ස ගෑනුල මේ බුදු හාමුදුරුවගේ පවන්සලයේ ිකක් ළංඟට කියල බලවට ික් වයසද හිල්ල වගේ පේෙන අන්තිෙ රක්ටසකිල්ලක් වෙෙලා ඇ වැටනවා දකිනෝ ඇයට ජීවිතය කමටහනක්ක නමේ එතකොට ඇය බුදුන් දකිනෝ ඇය බුදුන් දකින එතන මෙච්චර කල ය දැක්ක කාවද දධර්ථ ගෞතමයන් වහන්සේව දැක්වා හැ හැබැ බදුන් දැක්කන හැබැ බදු ඉඳල තියෙන්නේ ඇය තුළ අවදිවෙච්ච බදු එතොට අන්න බුදුන් දුටවා ඇ යෝතයක් හැටියට ඇ කාන්තාව කැටේද බුදුන් දුටුවේ බුදු හාමුදුරුවෝ දර්ශනය තුළින් දැක් යෝ දම්මන් පස්සතති ශෝමන් පසතතිින් ධර්මය තුළින් බදු හාමුදුර ැකිකෙන අන්න බදු හාමුදුර ධර්මය තුළින් දැකවස්ාව පටාචාරාව පටාචාරාව ගත්තොත් හෙම ඇක්කටම පටචාරාවගේ කතාවි තියන වැදගත්ම තැන මම දකින්නේ ඇය විනේ දර භික්‍ෂණන් වහසේලා තර අග්‍රස්ථාය ලබන්න පටාචාරල් ගලගෙන නම්ේ විනේ දර භික්‍ෂුණීන්ගේ අග්‍රස්ථානය ලබනු හැබැ වනට පටාචාරා කොහොමුද පටන් ගන්න තමන්ගේ ගෙදර වැඩකර කර හිය සේවකෙක් එක්ක තමන්ගේ දෙමෝූපියන්ට නොකයාහදිසි හිතුවක්කාර විවාහයක් කරගත් න්තාව නිකම්ම අහන්න ඔබුල්ලු පන්සලි බණහන්ඩ යනවා බනමඩුවට බැරිවිියාවත් බැරිවෙලාවත් ඒ බනමඩුවට ගෑනු ළම මේ කවත්තහෙම කාන්තාව කවත්තහෙම ඒවගේ හිතුවක්කාර විවාහයක් කරගත්තු කෙනෙ කැවිල බනහන්ඩ වාඩලා හිටියෝ. උපාසකම්මලයා අදිය බලන්නි හෝල. උපාසකම්මල කියයි ඔන්න නැක්තිච්චයක් කැවිල්ලා. නේද ඔන්න නැටු නතනරද පන්සලේ ඇවිල්ල ඉන්නවායි කියලානේ. එහෙම කියන්නේ කස්සිරං ඔක්කොමල්ලලාදැ ඒහම තමයි කියන කස්තරයන්ගල්ල දැන් පන්සල්ටඇවිල්ල බන හන්ඩාවයි කිය. හැබැයි අර කෙන බුදුහාමුදුරු ලඟට එන්න අන්තා අසරණ වෙලා උබෝපුත්තා කාලකතා පන්තේ මයිහම් පතිමතෝ මතා පිතාච බාතාච ඒක චිත්ත කස්මින්න් දහිර කියලන ගැන්න ළමයි දෙන්න පාර මැරෙනවා ස්වාමියත් ම හමඟ බැරෙනෝ තමන් මවපිය ඔහයාගෙන රම්මයි තාත්තයි සහෝදරය එකම චිතකයකක් දැවෙනවා මේක දැකපු ඇය මුත්තු වෙන ඇරෙන් මොනවද වෙන්ඩෝන මේ ලෝකයේ තරම් අසරන ච කාන්තාව ස්වාමියත් නෑ දරු දෙන්නත් නෑ අම්ම තා අත්තත් නෑ අසරණ වෙන. අතතිේ මුත්තුව බුදු හාමුදුරෝහයාම දුවගෙනෙ එන්නේ ඇයට වස්ත්‍රයක්වත් තිබෙනන කියන්නේ බන පොතතිෙන් අන්තිපට ඇයට වස්ත්‍රයක් දෙන්නේ ලගහිටිය කෙනෙක් තමන්ගේ සලුව දෙන්නේ අන්තිබට ඇය බුදුරජාණන් වහන්සේගේ කරුණා බරිත හඬින් අවදි වෙන තිට බද්ධස්රාවකාාවක් බවට පත්ෙනවා රහත්තරණියක් බවට පත්වෙනවා නිිකන්නෙමයි ඇය විනේ දර භික්ෂණීන් වහන්සලා අතර අද්‍රස්ථානයට පත්වෙනවා කෞවද විනේ කඩපු එක්කෙන අනනි ජීවිත විනේ කඩපෙක්න විනේ දර භික්‍ෂණීන් වහන්සේලාතර ගස්න්න බුදු දුටවා බුදුහන්දුුරු ඉදිරයේදී ඕනෑම කෙනෙක්ට ජීවිත උපරිම පරිවර්තනතයට යන්න පුළො. උපරිම පරිවර්තන දැන් අංගුලිමාල චරිතයගත්තුත් මිනිී මරපු එක්කනාා තමයි ගැබක් දරාගෙන ඉන්න ගෙනනකොට දරුවෙ බිහි කරන්න ජීවිතය කවදාවත් මම අර්ජාති උපන්දා පටා මං කවදාවත් මිනික් මැරුවෙනය කියලා තැනට මෙනියක් මේ සතෙක් නැරුවෙන. නාි ජානාමි සංචිච්චපානන් ජීවිත බෝරෝපයයට. කිසි සතෙක් මගේ ජීවිතය මම නැසවෙනය කියෙන තැනට සත්‍ය ක්‍රිය කරන්න පුළුවන් කෙන බවට පත්වෙන්. එනිසා බුදු දහම කියලා කියන්නේ. ඒ විදිිය දහම ඒකන්නේ. කොට සම්පූර්ණ පූර්ණ පරිවර්තනයක් තමඟ ජීවිතය ඇති කර ගන්නට බුදු දහමේ අවස්ථාව දෙනවා එතකොට ඒ පකාචාරාවගේ කතාව ගත්තත් උත්පලන්න හත්පලන්නහත පලවන්නාව කත මංගේ කුසින් වදාපු දරුවවා ස්වාම්පපුරුෂාව වශය නද නාකග ඒ කතාව හරිමෝචනය සෝචනය සහ කාන්තා ජීවිතයක ලබන්න පුලුවන් පුදුමාකාර ජුගුපසා අජනක තනක්ම එකනෙත් තමන්ගේ දරුවවා තමන්ගේ ස්වාමය වෙනකට සිංවදපු දරුව ඒකෙති වෙන්නේ ඇයට ඇත්තටම ඒ ඒ කාදාවක ජීවිතයේ අද මේ තාක්ෂණය දියුණුවත් එක්ක සමාට ඒක වෙනකක් නෑ නමුත් එදායි තාක්ෂණය නොතිකි සහය අසරන වෙනවා ොක ේතුව ස්වාමියයා පාන්දර පිතත්වෙලානවා වෙළදා. ස්වාමිය ගියාට පස්සේ තිකකාලයකට පස්සේ තමයි දැනගන්න ඒ ගැබ්බරගෙන කියලා. ඇත්තටම ඇය ගැබ්ගේ ගත්තේ ස්වාමියකි ගෙදර අම්මලා ඉගන නැන්දම්ම? ඒවා මේ මහත්ත යනෑ ය වෙලාදාම කිල්ල ඔපකුම කැ්ප ත්ති ෙදරින් එ ෝලඩ දාන ගැපක් එක්ක අසරන ය ඇවිදගෙන යනවා යන හොරකුටාහුගෙනවා අන්තිවට මොකද වෙන්නේ මෙයා දරුව අබිහි කරනවා අම්බල මුණ ලමුට අන්තිවට මෙයා යනවා අ හොරාමේ ළමයාරයි යනවා. ඊට පස්සේ තවතරකට ගාට පස්සේ කරුණ කාන්තාව තව කෙනෙක් විවාාවෙනවා. යවනාට පස්සේ තරදී ඇතිවන ගැටුමගති මෙයා දරුවවා විසි කරලා හන්නේන ඔට ඔොලුව අදනවා ඇඳේ ඇඳ විට මෙ අර දරවා විසි කරක්දී. ඉරවස් කාලෙකට පස්සේ මෙයාහෝමරිී ලවන ඕ විවාහයක් කරගන්නවා තරුණේ ඒ තරුණයා ටිකකාලයක් න ගොට මොකදවෙන්න යාට ලමයිනෑ තව විවාහයක් කරගන්න. ඉරස් මේය තරේ ඒ විවාහ කරගත්තු කෙනගේ ඩිබල ඉන්න ගොට මොදවෙන්නන්නේ හොුුවේ ල අපේදර කැලල පේනවා. මොකක් ද සකන අපේ අම්ම මහු පඩිකාලි විසිකරල දාලාගිය මගේ ඔලු පල්ුවන් කියලා තවටු නම ත්ක් නො දිය තරුණියගේ ඉතිහාසය වෙනකොට තරුණ අම්බලමි දාලාග කෙනා එතකට තමන්ගේ කුසිංවදාපු පුතත් එක් තමන්ග කුසිංවදාපු ද තමන්ගේ දෙවෙනි එකනඒකට කතා කරයි සමාන පාරාව ලෙස දීක කාලාති බලන්නකො මේ වගේයක් සිදධියක් වනොත්ේම කෙනෙක් කාන්තාවකට වෙන්න තියන මොන්න තරං ජීවිතය අභාග්‍යයක්ද කිය ඒවගේ දේවල්වලට කාන්තාව මොනදුන්න. හැවයි ඇල සියලු දෙෙන බුදුරජාණ වහන්සේදරේද බුදුරජාණ වහන්සේගේ පිළිසරන් ලබන අයිතරක් නෙමේ අරහත්තය ලබාගෙන සසරටත් පිළිසර ලබාගන්න ප්‍රෘතිටම අපිට සමක මහත්තය අපේ බෞද්ධ සාහිත්‍යය තුළ අප අපේ නායක හාමුදුරුව ැදගොඩා අපේ දිස් ස අපපආචාරය නායක හමුදුරුව මේවැනි තෝරාගත්ත විශේෂ, මංඟිතන් රසමුසු කාන් එවැනි බුදුදුට යෝතයන්ගේ චරිත කීපයක්ම අපේ සමාජයට තිල්න කලති නො කොක්කුට මිත්ත වැද්දාගේ කතා වැදකුට පෙම්බැදි කුමාරියගේ කතා සුභාතේරණයගේ කතා වස්තුව. ඒවගේම මේ සඳහන් කල්ලති නෝ මුත්තා තෙරණියගේ කතාව. අභිරූපා නන්දා තෙරණයගේ කතාාව විසිදහසය තෙරණියගේ කතාව. පටාචාරා කතාවස්තුව. ඒ වගේම සදංකලති නො මෙහි තවත් මෙවැනිම කාන්තා චරිත ගණනාවක් සඳහන් කලති නො මේ අපේ නනා මුදුරු දැන් සඳහකර පටාචාරා උත්පලවන්න මේ ආදී කතා බොහොමයක් තිනවා. අපි හමුදුරන කතාහතර ඔවහන්සේ ආරම්භේදීම සඳහකලති නො ඒ වගේ කුන්ඩලක ෙසි කතාවක්ේ. මේ අත අපි හමුදුට මට වැඩියම් හිත්කත්ත කතාව තමනි කුක්කුට මිත්ත වැදදාගේ කතාාව වැදකුට පෙන් බැදි කුමාරී කතා අද කාලය අපි හමුදරනිස්ෝහන්පපුරුෂය වැරදි මේ කරන කියල ප්‍රතිශ්ේපරන කාන්තාවන්නො දැම්මේ වැද්දට දඩේමට දනවාවිද සියල්ල රැස් කරල දෙන්නේ මේ සෝහන් වෙච්චි අපේ මේ ජවති නයි ගහද මේක එදා අද ගලපමින් අපට කියා දෙන්නකු ඕදැන් මේක රුණියගේ ප්‍රේමය කොතනද බැඳන්න කියලා හිතන්ඩ බරි පත්ත්යක්න අපි කත්තොත්තයෙමයි ගෑඩොලම හිත්තා බැඳනකොට එයාට කුලේ වැදගත්තවෙන්න යට ධනේ බලය මොකොත් වැදගත්වෙෙන්නේ යගේ සිද්ගැනීම විතරයි වෙන්න. එක සමට සංසාරගත බැඳීමක් වෙන්න පුළුවල දැන් මේක තියෙන්නේ මේ කුකට මිත්ත වැදහ සම්බඳධ කතාවිි ඉක්තරා හූමත් සිටු කුමාරියක් ඉන්නවා සිටු මැදුවට මේ කුක්කට මිත්ත දා මේක තියෙන්නේ ගැල් පන්සීයකිින් මස් අරගන එයා එනවා නගරට මස්සු ගුණන්න මේ වැද්දගේ විශාල සෙනකක්කි නො වැදිසේ නවා ඒ වැදිසේනවා මදු දාලා සත්තු අල්ලන්න ඉරින් මේ වැද්දා ඒ සියලු මස් අරගන නගරයට එනවා නගරයට එනවා ඇය උඩ ට්වි දල බලාගිරන්නවා ඇයට මේ හැඩිදඩි වැද්දා දිහා දකි නොකට ඇය ඇ තමන්ගේ සේවිකාවක් පිටත් කර ලරනවා තුන්ඩුවක්දීලා කියටද නගරෙන් පිටත්වෙන්නේ කෙලාලා. වැද්ද වාේ නගරින් පිටත් හවල්ලේ ලෞ් ඒ මොකද කරන්න වැරහෙලි වස්තර ඇඳගෙන වෙද්ද පස වසයනෝ වැද්ද පසපස් යනකොට නැකස් කරත්ත තියන්නේ මස්සකුුණලයිවරයි වැද්ද පසුවාස්සය ගිල්ලා වැද්දට කියනවා මත්ත පත්තක් කියනවා ඔහු කියෙනන නෑමං වැදෙක් මමා පසු පස්ස ෙන්ද පයන්ද ඒද කියනවා ලස්සන වචනය ්‍රියාකාන්තාව පස්සෙන් ගනකොට නතර කරන්නතා කිය ්‍රියාකාන්ත පස්සෙන්ගනකොට නතර කරන්න පාකල ඇයට ඇත්තරනම ඇයි ්‍රියාකාතාවවෙ පස්සේ ඒ අපිට මේ කතා වසානය දකිඳ ලැබෙන ඒවෙලා විදිී වැද්දා ඉතින් මැත්තෙක් යනවා අවසානයේදී වැද්දා මෙයාව විවාහ කරගන්න විවාහ කරගන මෙයාට පුතු මට මතකැඇදයට පුතු හදන හදදෙන ලැබෙන ලේලිවුරුත් හත්දන ඉතින් මේ කාන්තාවගේ කතන්දර තිය මුලෙයි දලම න සෝුවන් කාන්තාව එහම ුදුමනහල සෝන්වෙ යිටිය මේ වැද්දා පස්සේ යනකොට සෝහන්වෙ හියිති ඉදින් මේකාන්තාව ම සෝමාන්ශේෂි කතාව බනපොතයිෙන් අන්තිවට මුොලදකිවට අන්තිමට මේ වැද්දා එකවලාවක මදු අටවල තියනව සත්තුවල්ලන්න මදටවල තියනෙන ලා බුදුරජාණන් වහන්සේ එතට වඩිනවා වැඩල මොකද කරන්නේ මදවල තියෙන සත්තුල නිදහස් කොළලා ඊයටවස්සේ අධිෂ්ඨානයක වැද්දම මෙතන විල බලන්න වෙනද හැමදාම මදුවල සත්තුඉන්නවා අද සත්තුවඔහ වෙලාන කියවර පාරක්වේෙන කියීවර වලින්ගේයට පස ුදහන්දර වවා මෙයා තමයි මේ සතුන් ු බුදහන්දුර අධිෂ්ඨානයක් කළ තිබන මෙයා තමයි මේ සතුන් අල්ලන්ඩ එම තත්ත සතු මරාගන්න මට අස්ථාව දෙන්න ඇත්ති කියලා බුදුරජාණන් අහස එත්තක ආගාතයක් ඇති කරගෙන තාලය අග බදහන්තරන්ට විදිීන් ලස්සු මේලා බුදුහන්තර මොක කරන අදිෂ්ඨානයක් ඇතිකෙන්නවා මෙ විදරම ගල්වන්න දැන් ඉතාල්ලයේ තියකම හින්නවා විදින් විදිින්න ඉරියවේ ඉරසේ දරෝටිකයන දරුටිත් වෙල බුදුහන්තරට ඉතාල විදින් දනවා ඇත්තේ විදීමයි එටවස්සේ මාරයාවටිකත්නවා දඔක්කොම ගල්වෙලා අන්තිපට බුදුහාමුදුරෝ සමාකරගන්න ඇවිල්ලා කවද අර කාන්තාව මේ කොළගේ අම්ම වැද්දාගේ බිරිද එවෙලා වෙදී මේ අය සියලු දෙනා බුදු බනාහලා බුද්ධස්්‍රාවකය ඔබවට පත්වෙනවා. මගේ පියාන්නන් කියල කතාවකොත් තන සීපත්වෙන න තනදි. ඕ අන්තිමට බුදුරජාණන් වහන්සේට කියන්නේ මගේ පියාණන්ටඇයි මේම කරන්න හැතුවයි කියන. එවෙලා වෙදී. කොමරරි භික්ෂූ වහසේලා මේ සිද්ධිය දැනගෙන අර වැදි ලමයි බන්න මේ අපේ සීේ තමයි මේ කියල එහෙම අම්ගේ තාත් මගේ තාත හිට නේ දැ ම පියාන බුදු හමුදුර පපියාන් ගන බදුද පියාන් නිසා තමන්ගේ මේ ශාසනික ගමනේ හෙමත් තමන්ගේ අධ්‍යාත්මික පයානන් අධ්‍යාත්මය පියා කොමරි මේ අවසාන ජමික මහත්තය ඒ සියලු තැන ඉවරන තැනති භික්‍ෂුණන් වහන්සේලා අහනවා දුහාමුදුර දේශනා කරනවානේ මේ මේක අන්තාව සෝවානලා හිටිය කියෙන. සවන්නෙලා හිටිය කියෙන එලට බිච්චුරහසේ ලාහනව ස්වාමයේනිී සෝනන්නක්ච කෙනෙක් කොහොඳට වැද්දෙක්ත භාර්ාවක් කලා හිටිය. සත්තු මරන්න ආයුල දුන්න. ඉතිං බිරිදක් හැටියට සත්තු මරන්න අයුල්ධ දෙනවා. ඊළන්ට ගෙනනල්ල දෙෙන මසු වෙල දෙන්න ඕන වැද්දට කරන්න ඕන පොපස්ථාන කරන්නපේ ඒලා බදු හමුදුරුව ගතාාව වදෙසරනා කන පානීම් හිච්චේ වනෝ නාස හරය පානිනා විසන් නා්බනං විස මන්වේති නත්ති පාපං අකුබ්බතු. පානින් මිනි එචේ වනෝනාස අතේ තුවාලයක් නැත්තා. හරය පානනා විසන් අතෙන් විස ඇල්ලුවට නාබ්බනං විස මන්වේති විෂ ශරීර ගත වෙන නෑ නැත්ති පාපං අකුබ්බතෝ පව් සිටවිලි නැත්තන් එයට පවසිද්ධ වෙන නෑ. එයා සෝවාන් කාන්තාවක් සෝවාන් කාන්තාවක් හැටියට වැද්දෙකුට භාර්යාකම් කරන්න පුලුවන් උනානම් මගහන්නේ. නොන ලගෙත් අම්මලාගත් මහතුරු වැද්ද සමහර කියනවා පින්කං කරඩ විදිියන්න මේ ඇත්තෙක්කා අපේ මේ මගේ ජීවිතය අඩාල වෙලා තියෙන්නේ මේ ගොල්ලොත් එක් මට මේ ඔක්කොම මේ මේ ගෙදර ළමයි කෑගහනවා ස්ොවාමයාගේ බීමත්කම මේ නොෙක් දෙවල් කිය කියා සමර් කාන්තව මැසලි ලඟ හැබැයි වුණට වැද්දෙකුට බිරිදක් බිරිින්දෑවක්ක එච්ච ස්වන් කාන්තාවක් ඒ වැද්ද සහිත වැද්ගේ දරුවන් සහිත සියලු දෙනත් යාමගට ත්තු ප්‍රවෘතියක් අපේ බනපොතය තියෙනවා එතකට බලන්න ඇය කල්්‍යාන මිතර වරයක්ක් නෙවේදී අයට අනි එනි මේ ලෝකේ බිනිඳක් හැතිියයට ඇය තමන්ගේ ස්වාමයාට දරුවන්ට දෙන්න තියෙන ලොකුමදායාදේ දුන් නමකක්දයේ ආර්ය ධර්ම දායාතේ ආරය ධර්මය දායාදේ එනිසා කාතාවක් හැතිත ඔබට ඔබගේ ස්වාමයා හෝ දරුවන්හෝ නොමඟ ගිහිල්ල තියෙනවනං ඒ සුමට සුමගට ගැනීම විරක් නෙමේ ඒයට ඒ අරය දායාදය ලබා දෙන්ඩක් පුළුවන්කම තියෙනවාඒ මාතෘත්තේ එමත් ඇත්තම් කාන්තා භවේ තියෙන ඒ උත්ත්‍රීතර සෙනහස නායක හමුදුරන්නේ ඒ සෝහන් එති කාන්තාව අද කාලේ අදන්න බොරු රහතුන් වැට ඉන්න යුගයක. අද ඉන්න අනාගම සකුදාගාමී අනාගාමී මාර්ග පල ලබපු කාතාව අප සමාජ සුලබ ඉන්නන්නේ අප හාමුදුරන්නේ සමාර වෙලාවට ස්වාමියත් එක් කාමරේ නිදන්නනෙ එහෙ. ඒයකට හඳුම්කූරු පත්තු කරගන කාමරේයට සුදු වේ මොනවාදකන්දාගන ඇතුරල්ට වෙලා ඉන්නවා මේ සමහරලාවට ඒගොල්ලෝ තමන්ගේ මේ මාර්ගඵල ලැබවා යයි කියන. මිත්‍යා වංචක ධර්මෝල්ටයට වෙලා. හැබැයි සස්ෝන් මාර්ග පල ලාගතුු. ඇ යර වැද්දට දරුවන් හදමින් ඒ වැදත් එක් ජවත්වම හත් ඇගේ ගුණධර් ආරක්ෂාක කරත් හිටය හෙමයි. අපි හමුදුරණේ අප ගොඩක් කලාට අපි දැන් ඒක හැම දෙයම සම්පදායක් කරගෙන සම්පදායන් පිට පන්න අපි කැමිති නෑනාකාන හැම වෙලාකම දැන් උදාහරණය කෙට ගත්තාම අප හාමුදුරන්නේ අවරුද්දෙන් බණ කියන්න හොඳ ෑඒගේ විධාකාර මේ අර අපි කියන සීලබත පාමාසේ ෞදධෝම තමයි මේ මිතිය මතවල එල්බග නිනාකව. මේගේ අපි සම්පදාය ගැන හිතනොමිසක් ඒක තියන අර්ථය ගැ අරුත නිරුත ගැන වැඩිය අවබෝජයක් කරන්න උදාහරණය ක හමුදුේ ෝරුකය කිය අස්ටක ගැන තේෙ නත් ජයමංග ගාතා පිළිබඳවත් ඒතර ලොක අවබෝධ්‍යක්නය හ මේක මං හිතන්නේ ඇයි ජය මංගල ගතා කිය මේ ජය මංගල ගතාවල තයෙ මොකක්ද මේක අරුත් නිරත මොක්ද මේ පිඳ අවබෝධන අපිහද ට ද ද කාතාව ගැ කතා කරන්නිගස කාන්තාමගේ විතය දෙවෙනි උපතන විවාහය කිය න. වාහ කියන ැම උපතන අත ම උපතද මර්ණය නක තිරනීම නොග තනක් ම තන දේනිසාඒ කාතාවට පිරිමියයට දෙන්නට මයිද. ඔබගේපු අරන්තිම කෑල මේ අර මුල් පොටස්ස අවරුද් දෙෙඩ මන කියන්න හොද ඇැ රද මේවාදේගේ කතා සහර ඇති කරලා තියෙන පස්සේ කතා කරමු මට සිද්ගත්තු මේ ප්‍රශ්නය කොටසත මයි මේ ජයිමංගල ගතා ගෙන ඔබහපු කතාව දැන් ඇත්තටම මේ පරුවේ. නැගලා අපි අස්ටක කියලා ජය මංගල ගාතා කියලා ජයමංග ගතාාවලින් පිළිය අරගෙන කාන්තාවූ පිරිිමි ගවාහ කරනවා පිරිේ ජයමංගල ගාථාවවල තියෙම තන්තේ ජසා භවතුතේ ජයමංගලනි කියලා නේ දමය ඒකන්නේ මේ බුදුහාමුදුරුවන්ගේ ඒ විවිධාකාරදැන් අන්නන්ද ෝපනන්ද ආල්ලවක මේ සච්චක මේ දමනය කරපු මේ සත්‍ය බලයෙන් ජය මගුලක් වේවා කියලා ශිරවාදයක් කරන සත්‍යයක්ක්‍රය හරි ප බලයි ද හමුදුරන්ව සත්‍යයක්ක්‍රියාව බෝට පත් කනවාග මහා ප්‍රපලර ගොට මතක ඇති චාමයක මහත්යා මේ අපි බෝධි සත්ත්‍යයන් වහන්සේ අවස්ථාවක වටකුරුල් එක්ලාහහි වටකුරුල් පැටියේ බිත්තරෙන් එලියටාව විතරයි හැබැයි මහා ලැව්ගින්නක්කෙන ලැවගින්නක් කෙනන වෙලා ඉිල්ල ගණන්න පුලුවන් අම්මතාත් තිගල්ල වනා දැන් මේ වැටුකුරල්ල තනෙවුුණා මෙ අමකද කරන්නේ මේ වෙලාවේ මෙ සත්‍යක්‍රියාවක් කර නොකක්ද සන්තිපක්කා අපතනා සන්තිපාදා අවංචනා මාතා පිතාචනික් කන්තා ජාතවේද පටික්කම. සන්තිත් පක්කාපතන අපියාපත් තිබුණට පියාබින්නදෑ මේ පුල්චි පැටියනතම සන්තිපාද අවංචනා කුල් තිබුුණට ඇවිත දඟට මාතා පිතා චනික්ක අන්ත අම්ම තාත්තා දෙන්නත් කැදැල්ලෙගීල ජාතවේද පටිකම ඇවිලෙනගින් නවතුව. එතකට මේ තමන්ගේ අසරණකම සත්‍යක්‍රිය අවක් බවට පත් කරලා මේ වටු පැටියා ඒ මහා ලැවගි නිියනු ගන්නක් නවත්න්න්න පුුවන් අසර්රකමකට හත්යක් වයකර. එතවට බුදු හාමුදුරන්ගේ අරවගේ බුදුගුණියයක්න් බුදුහාමුදුරන්ගේ ප්‍රාතිහාරය බදුහාමුදුරු ආලාලෝක දමනය කරපු, සච්චක දමනය කරපු, නාලාගිරි දමනය කරපු. සත්්‍යයක්ක්‍රියාව බව්ත් කරොත් මොනගන්නද නිමන්ඩරේ නිසා ජීවිතය ගිරි නිවාගණ්ඩ ඒක ලොකු සත්‍යයක්ක්‍රාව බෞට් කාන්ටොසේම පත්ව ෙනවා අප අපේ හමුදුරනේ ෝකේ මේ විශේෂ කරනාව අපි අපිතම නාලාගිරි දමනය කරපු විදිහෙත් නේ අප හමුදුරණේ අපේ බගබ්‍රග්මය දමනය කරනේම නැත්තැන් අංගුලි මාල දමනය කරනන්නේ අවස්ථාවෙන් අවසයාාවට විශේෂකාරනාවක් එකත එම එකත මේ කියාගෙන එන්නේ දැන් එතකොට ඒවිදි සත්‍යයක් ක්‍රියාවක් නෑකල නෙ ම ගැන්ඩාද හැබ වනාාට ඇත්තටම විවාහ ප්‍රාප්වයෙන අයට විවාහ වෙන අඇත ජයමංගල ගාතාවලින් සෙත් පතන වලවිතර නිමතාස්සේ. ජයමංගල ගාතාවල තේරුම කියලා දුන්නලං මුළු ජීවිතටම ඒ ඇතක සෙතක් වනවා මම මෙහෙම කියන්නගු න පලවිනියකමොගද බාහුන් සහස මබිනින් මට සයුජන්තන් ගිරිමය කළන් මුතිත ගෝර සසේරමා ධදානාද දම්ම විනා ජිතවා ද තන්තේජ ස ෞ්තය ජයමංගලලා . නාලාගිරි අතාපිටේ නැගලා නාලාගිරිස නෑමේ මකද බාහු දහසක් මවාගන ගිරිමේ කලා ගිරිමේ කලා හස්යපිටේ නැගලාහවුදවෙේන්නේ මාරයනි මාරය එනකොට බදු හාමුදුරට මොකක්ද තිබික්ච මේ මාරයාව දිනන්ඩට තිවිච්ච බලය ඒකට තිබුණු එකම බලය තමයි දානාදි දම්ම විදි සංසාරය පුරපු දානාදී ගුලයක් දාදාානන් සීල නයිස්කරමය ප්‍රඥම දස පාරමී ධර්ම බලය තමයි උන්වහන්සේටඒ මාරය අදිනන්ඩ බලේ බවට පත් වනේ. එනිසා මම කියන්නේ විවාහ වෙලා කසාද බැඳල ඉන්න ජෝඩුවකට වුණත් ඒ අයට දිගට මේ විවාජීවිතය සත්තුතිෙන්. සමාධානය ප්‍රස්්ට නැතුව පවත්වාගන්ඩ තාත්්‍යය අනිවාර්රය මෝනනවා පාරමී බලය. ඒගුල්ලන්ට සංසාර පින්න නැත්තම් මේක අන්ඩබෑ. සමරය මත වෙඩින්න එකේ. ල්බම් එක එනකොට විික්හදවෙලලා වරණ ඒ නිසා දැම වෙඩින් වල සල්ිගන්න කොට ඇල්බම් කට්ටි ගන්නල් පොට ගන කට්ටිය මේ වෙඩින් පොටෝ ගහන්නට කලින් ගන්නවල් ල්බම් එක සල්ි ඔක්කෝ මො යුතු ල්බම් එක දෙන්න නැතිව ේ තරම් ඉක්පට යනවා එනිසා මේ මේ බුදුහාමුදුර වී ප්‍රශ්ටට එකයන්නේ මේ ඇතිවෙේච්ච මාරයාගේ බලට වහස බොනදුන්න තමන්ගේ පර්මි ලින් දෙවැෙන එක පලන්න මාරාතරේ මබිියුද්ජි සබර අත්තින් ෝරම් පනාාලවක මක්ක මතත් දෙයක්ක ආලවකයා ෝක බුදුහාහන්දුරුව ලළඟට ඇවිල්ලා බුදුහාන්දුරු තමන්ගේ ගෙදට ඇවිල්ල වාඩිලා ඉන්නද පුටේ අලෝක මොකද බදහන්රක නික්කම සමන කිරවා බුදුහන්දුරු මොකද කළේ අනේ මේ නිකම් පුංචි දරුවෙක් වගේ වැඩියන්න එළියට පවිශෂ සමකිව පිවිෂන්ට කියෝ බුදුහාන්දුර පුචි දරයකෝ ඇත් ඇතුට පිවිසවා අන්න කියන කොට යනවා එන්නඩ කියන කොට න ආලෝකයට මේ අර තමඟ වෙතෙක් කලා තිබිචම තද පල්ල දවේශ සංසේතුනා න්තන බදවාහදුරෝ සන්තයන සෝවිදිනනේ සවුම්මය ශන්ත ගුණේන්නේ බුදුහන්දුරදේ හොඳ හිතන් ක කසාටපතිුව ජෝඩුවක් කියන්න වෙලා මොක අමි දකු නොනමහත්තයට මහත්තය කේන්ති කියීලාෙන බැහැ පංිලියතකය එහෙලා නෑ ම යන්නන්නේ මටත් මේකෙදර අයිතිී කියලා හිටයොත්තේම ර්ඩුව දෙගුණ න එතන ොද කරන්න දීට පහින්න යන්න අදනකොට කියන්න නෑන එඇට කිය යන්න දෙන්නේ. මේ ඉතින් අප නාකාමුදු අද නායක කාරකාන්දීන්ට ලළඟු කරන්න ැයිද අද ේුට යන්ට කියඇති බැස්සන නෙනවා දැ යන්ට කියලා බැහපුය ගන්න ගත්තපු න ඒහෙම තමයි කොමරි දෙමිනිකාර නාාව හැටියට පෙන්නේ මේ පාලෝකයට බදුහාමුදුර මුුණුදුන්නන්නේ ොෝන සැහැල්ලු සෞමි මනස නාලාගිරින් ගජවරක් අඇතිමත්ත පූතන් නාලාකිරිය නවා. නේර්? නාලාගිරි රාකල ගී අද දාසයයක් බීලා එන වෙලාද බුදු හා මුදුරුවෝ නාලාගිරිට කොහොමද බොන දුන්නේ මෙත්තම් ු සේක විදිනා මෛත්‍රී ජලයහෙලා මෛත්‍රයෙන් දැන් අපිතමුකෝ මනුසය බීලය නො බීලා පුවෙලාට නැත්තක රඩු කොරලා හරරින මෙත්තෙක මෙට මකද කර්ඩ ඕන එලාට මෛත්‍රයෙන් කතතාාවහරල කණඩ බොඩදිල පහදාඩිකක් ඊය බීල මෙහෙමනා නේද කියලා හලා යවා හදාගණ්ඩෝ නැ ීලඉන් ලට රඩු ර ද සමට අනවශ්‍ය දේවල් ප සිදධවෙඩ පුළුවන් එත ඒලාවිද ුණදඩවනෑ ඒක්‍රමේට නාලාගිරට මුරදන්න බදුහන්දුරු කොහෝද වාබීලාපු මෛත්‍රයේ උත් ක්ද මතිත් සදධරන්ත මම්මි කියනෙක මේ හරි වැදගත්න අඩුව ක්සක්ගන කුද අංගුලිමල් උක් කියිත් ගක්ග මතිත සදාර න් ාවන්තිී ජන ප ගලි වන් අගි. දහාදුර ඉද පිංකත මන ඉරදිියකින් තමයි මේකට මොුණදු අංගුලි මාල දුවගෙනනො බුදුආන්දුරුව හිමින් වටින හැබැයි වුනාට දුවගෙන න අංගලිමාල්ලට හිමින් වටන බදු හන්දුරට ංවන්න දැන් එක සාමාන්‍ය ලෝකෙසිත්ත වෙනදත් හිමින් යනගෙනට දගනයනකෙන ලංගවෙෙන ික්ල ඇත්තන්නේ පස්සෙන් එලවන කොට දුවගෙනන කන ලංවෙන්න පැ මේක ලංවෙන්න ඉති වගේ ඉදී පිංකතන බුදු ආන්දුර අංගලිමමාට මන ද නිර්දී අඩුවක් කරගන කොටන් ඩාවත් මංම කියන්න කසාදමලන්න පැඳල ඉන්න කොටහෙම නේද පිහ කර කඩුවක් කර ගොක් වකර ල අවත් ඉර්දිිය පාන්න වෙන ඉදිදි ේ න තා අපේ හර පයින්ඩ ඉදදී පි සංකට මනව එක ලංවෙන්න වෙරවෙන්න ොක කර කරන්න න කත්තාන කට මුදරම් ඒවග්බිනයා චිංචායේ දු්ට වචනන් ජනකායවයි නේද ගැබක් වගේ දරමිට අ බ්ඩේ බදකලට චංචාවානනිකා වෙලා ුදුුවන්රන් චෝදනා ඒ බදහාන්රමක ීදිප ප අතිහාරි පාඩිගත් මිතරනේ බුදුහාහන්දුරුවන්ටේවෙලා මුකුත් පුදහාන්තරණට කරන්න ඕන ඕනේ ශක්ක්‍රියයාාව ශක්‍රය මූෂිකවේෂයක් මවාගනාව මියක මේේෂයක් මවාගෙන වෙල් මොකද කරේ දරමටියය ැපුවා ලනුව ගැප්වා දරමිතිය මීම ඒයන්න සමහර වෙලාවට තාත්යේ සමහරයාට මූන දෙන්න එක්ෂනල් සපොට් ගන්ඩ ඕනේ තමන් අප හමුුදුන ැනේ හැටියට ඇනේ ගහන්න කියන්නේ ඕකටද තැන හට ඇනේ ගහන්න ඕන ඒ එකට බාහිරෝ උදවූ ඕනේ බුදු හමුදුරන්ගේ ඒැන මේ ගාතා ටිකට ඒතාපි බුද්ධ ජයමංගල අට්ට ාතාන ජැමංලගාත අටක් තියෙනවනේ මේ අටේ ඒ එකක් කරගෙන බලන්න ඒකේ හිතියන්නේ එකඒක දේවල්වට වෙන වෙන විඩියට උත්තර දෙන හැ. මේක තෝරා ගැනීම මටක් තියෙන ඒ න්නේ. ස්ම ආයම පස ක්කටොම එකම ජාති උත්තර දෙන්න ගිල පහමදාම වැඩවරද්දගන්න ඒ නිසා මේ කසාදබදින අයට අි ජයමංගල තම හොඳයි යෝයි සාහිත පොත් පියසට ඕගල ටෝනම් පොතක් කියල දෙන්නන්නේ ජයමංගල ගාත අටේ තියනේ කාරණා? කහෝමද ජීවිතයට මූුණ දෙල් හදාගන්න මංහිතන්නේ අපි භාගවන්තයි අද ය අහන්සේ මාධ්‍යයකින් ප්‍රථමතාවට නේද මේක සමාජ කතර මගේ තන්නේ අතර ම පවගෙත වසක මුගු ෙදරක මේ කිවීම පස අපේ මහාචරය ජන්ද ජය වන්ඩාර මත්තයා ආමුදුර ම ජීතයට මේ ර්ථකතනය හලනෑ ම හරි සතුටුව නම අර්ථකතන මේ කි ඉදිරියට කියමු මොකද හේතුව ප්‍රශ්ට විසඳීම් කරමටක් මේක තියනයි කිය. හහිතරන්නේ අද ඩයිලොක්ටව අන්ක දොළහැන්ගේ පියෝටව අක දහතුනින් ටීන්නෙල් මාධ්‍යජාලයෙන්. ඒවගේ දිසිරුවන් අපේ යු් නාලිවිෙන්, සාහිත පොත් පි යු නාලිකාවෙන්, ඒවගේ දහම්සේස යු නාලිකාෙන්. අද තයි අපේ නායක හමුදුරු මේ කාරණ සමාජකත කරක අපි අපිට අබිමානණයක් අපි හමුදුරන්නේ අද ඔබහන්සේ කියන කාරණත් එක එදා අද සහ හට කියන මේ මේ කාලත් ත්‍රේ දිහා බැලු හම කාලේ තාලයට කාන්තාවගේ වෙනස්සීම අපි කොහොමද අප හමුදුරින් අනුද අදකින්නේ එදා කත ඔබහන්සේ කියන විදියට අසා රස විඳින පාටක පිරිසක් හිටයි ඊට පස්සේ කියවා රස විදින අද තොරතතුන් කියැ නතුව කියවන කාන්තතා පිරිසද් පාටක් පිරිසත් අපේ රට ඉන්න කියවා දන්නනාකද කොහොමද මේ කාලත්ත්‍රය ගලපන්න කාන්තාව සමඟ කරථාව වන මුළලු සමාජයේම ලෝකය ලස රතිනා ජාත්‍රමාත්‍යය රගත්තොත්තේ දැන් ඔබකිවගේ සුස්සු සල්ලබතේ පනන් කියල බුතුහරු දේශනා කරන්නේ දැනමල බ්ඩෝනෑ ඇහුන් කන්්දීල කියල ඒකාල තිබා. හැබැයි තවකාලයක්ය නකට දැන් හුම් දෙනා එනමේනේ අපි කියන්නේ මේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියල නීට පස්සෙ කිරි කියවන සමාජපය ඉටහ ලිඳ ළඟ සංගම කවන එ පස්සේ දැන් තුන්වනි අවස්ථ හට දැම ඩිටල් ලෝක දැග තවට ජවීමන පහරුගෑමන තිම පහරු ගවා නේදම දදත්තවල කොටවරුවගේ කොට සර කොටන පහරුග. එ එහටට ගනිත්දී දැන් ලෝක වනශලා තියෙන්.ඇ මේ වලා වෙනස්වල ලෝකෙත් එෙක්ක? ඇය කන්තාවත් වෙනස් වෙනෝ ඒ අපිට වලක්වන්න බෑ ඇැබේ වුණට ඇ වෙනස් වුණාට ඇයට ජීව විද්‍යාත්මකෝතින කිසි කරණාවක් වෙනස්සලාටක නද බලන්න ගණයක් වෙනක වෙනස්සෙන්නෑ ඇය පතිනක් වෙනක වෙනස්සෙන්නෑ ය මවක් වෙනක වෙනස්සෙෙන්න ඇ මිත්තනයක් වෙනක වෙනස්සෙන්න නෑ මේද. ඒ සියලදඔල් එකයි. එතකොට. ඇගේ කිරි මේ උරණක දරුවා ඇගේ ලේකිරට හැරෙන එක වෙනස් වෙන්නෙ නෑ නේද බලයි යනකට ඇගේ භූමිකා එකයි. ජීවිද්‍යත්මක ඇය වෙනස්ස නෑඇය වෙනස්සලා තියෙන්නේ මේ යම්යම් බාහිර කාණාඩික මේ සමාජයගත්ත හෙමත්ත්තන් සමාජී තියන තාක්ෂණයක්ත්තක ඉස්සරට ඇවිලා තින විතරයි. ඒත්ක ඇයට ඇගේ මේ භූමිකාවල හැබැයි සංකීර්නත්යක් ඇතිවෙලා තිෙන එද එදා හිටිය ගෙදර දරුවටික බලාගෙන එදර ජාමිකකාමතේ දරෝටික බලාගෙන ගෙදරහිටිය කාතාවනේ දැකින්න ඇ රැකියාවට යන. එයට සමට වාහනයක් කියල වනසිද්දේන.යට සමට ගෙදර ස්වාමියයා විදේශකත්ව වෙලා තියනව නම් සමට ගෙදර ආරක්ෂාවකෝවා ඇයට සපයන්නතු ආරක්ෂකන්ස කාන්තාව වන්න. එනිසා එදා කාන්තාව රක්ෂකරනන්නන ොල් අද පිමි ආරක්ෂා කරන්නට කාතාව න්න ොක් ර ේද. ගනින්දිද කාන්තාවගේ භූමිකාවේ ලොකු විපර්ය වගලා තියෙනවා අපිහමේ ොටිල්ලි පදවන අත රජකමට සුදුසුයි කිය ර මට සෝදාගත් කල ගොවිත් රජකමරට සදුසී වගේ තොටිල්ලට පදවනත රජකමට සුදුසුයි කියෙන අදහස්තින න පොටිල්ල පදවන දෑත ලොව පාලනය කරන ව කියල නි කියන්නේ ඉතිං එතකොට ඒදිය ඇයට ලොකු මංකයන්න හතන ඇගේ භූමිකාවේ ලොකු වෙනස්කම් ඇතිකලා ති බැයි මේක මතක තියාගත් ොනද මයි ඇගේ භූමිකාව කොච්චට වෙනසුන ඒ භූමිකාවට සරිලන ඇගේ කාන්තා පෞරුෂය පවරුෂය ක කියෙන ගොඩක් ඇතන් පිියට විතරත් යවා කියන්න මේ වැරදි කතාවන අපි නතර කරන්න හොන දැන් අපිතම දැන් හොඳට වැඩ කරන කාතාව කියැන කකිවත්තේම කියෙන පිරිමියෙක් වගේ වැඩ කරනවාගේ එකන පිරිිමි හොඳයි කියැනු නරක කියෙනකින් කිය ඒන පිරිිමියක් වගේ වැඩකරනවා කියෙන එක තේරුමඒ අපි කියන නේ හොන්ද ගෑනීකක් වගේ වැඩරනවා කියලා න හැයි නෝජල් විට පිමියේ ිටියොත් ම කියන අවරුවගකරද ගෑණීක් වගේ කියලා එතකොට මේකේ මේ අප භූමිකා තේරුන්ගන්න ඇතුව ගෑන්නුවට කරන්න පා කියලත් කියෙන ගෑන්ුවට කරන්න් දෙපාෙන ගැනීක්ගේ කියනවා චීවිතයක් දෙන්න නොන කියෙනවා ඒදියට ඒ කාන්තාවගේ තියෙනඒ කාන්තා වචිනාක මසා ඇගේ අනන්න්‍යතාවගෙන සලකන් නැතුව මේ සමස්තය එක තන දාලා සලකන්්ාදන සමාජය තමයි ඒවගේ වචන කියන්නේ ඒසා මම නං කියන්නේ කාන්තාවෝ පිරිිමිියෝගේ වෙඩ ඕන්නෑ කාන්තාව හොඳ කාන්තාවක් වෙන්න ඕෑ ශක්තිමත් කාන්තාවක් වෙන නිර්භීත කාන්තාවක් වෙන්න ඕනේ නේද ඒකයි කාතාවක ලක්ෂණේ තු නන්නේ කාතාාව ගුණ කොමද බුදුදහමයි ගන්න කියෙබලමු දැ නි දෙසුනක් ැට ගත්තත්තේම කාන්තාව ගැන කතාගරදි පොඩි දේටත් අඩන පොඩි දේටත් වැලපෙන. නිකන් දියාරු ගතියක් තියෙන හැටියටනේ සාමාන්‍ය මාජීතාගෙනින්. එනට අපේ කාන්තාව බෞද්ධ කාන්තාව කියලා කියන්නේ දරාගැනීමතින් උපරිම ශක්තිීතිපුුණු කාන්තාව මතක ඇති බඳුල මල්ලිකා ගැන මේ කතා කරන කෝස මල්ඩිකා ැන බඳල මල්ිකා ගැෙන බඳුල මල්ඩිකා තමන්ගේ ස්වාමිය ස දරුව තිස් දෙදෙනක් කටිය දෙපාරට දාසය වතාවකටයට දරුවද තිස් දෙ එකක් ලැබිල තිෙන ඒ දරුවත් තිස් දෙක එක් තමන්ගේ ස්වාමියා සතුරන්ගේ උපක්‍රමයකින් එකම වලක නියන එක මලක වැටලලා මියන උපක්‍රමයක වෙට ියනෝ බඳුල මල්ලිකාවට බුදු හාම්දුර ඇතුළ මහාසංගයා දම් බෙදබෙද ඉන්නකොට තමයි මේ පණිවිටන්න. ය තල්පත්තර ඉනේ ගහන්න දානය බෙදෙනවා මේ අතරේ ඇැගේ සේවිකාාවගේ අතින් කිරිකලයක් වැටෙනවා. ඇය මේ කිරිකල අස්කරන්ට සේවිකාවට කියනකොට අනන්දහාමුදුරු කතා කලා ඇයට කියනවා. හොම මයි ිඳ දේවල් ිදෙනවා නැසන දවල් නැසන භිද්න දම් බික්්තති ැසන දම්ම නොසති කියලා ඒලාද අය කිය මේ කෞද හාමුදුරන්ට තල්පත එියට ඇදල් අරගෙන පෙන්නනවා ස්වාමීනිි බිඳන දේවල් නැසන දේවල් ගැන මට කියා දෙන්න දෙයක් නෑ මගේ ස්වාමියෙයි දරුවොත් ඉස් දෙකයි සතුරන්ගේ උපක්‍රමය හිකම ල්ක වැටිලා මියගේ පවෘතිය ඒ ගහගනයි ම න බෙව යිතක බලන්ට එතකොට ඒ තරම් බරපතලා ආත්ම දහිරයක් තිබිච්ච කාන්තාව තමයි අපේඒ බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙන කාන්තාව විසාකාව ගැන බලන්න විශකාාව කියන කෙනා මේ සූසට බරණින් සැරසිලා නාකපන වැහි වැහිර වෙලාවි ඒ වැස්සේ අනිත් කාන් ගෑනුලම ඔොක්කෝ දුවද්දී ඇ බොහෝම කාන්තාවකට අයිති නීලාවෙන් ඇවිදගෙන ගියා මේ දුව නොගොට කැත කතර දෙන ගැ කියනවන අලිදියුණකට කැතයි බලන්නු කලිදුවට ඇත්තුව දුවදි හරි කැතයි ඒවගේම තමයි කාන්තාවදූුණකොටත් කැතයි. ඉළඟට මේ ගෞද්ද හාමුදුර දූුණනකටත් කතැයි රජරෝදූුණකත් කැතයි. ඒ දුවුණුවට කැතයි රජරෝ බලන්න ොන්ට ඇඳල රජාපර ඇඳල දවුත්ම කතයි. කාතාවදනකටැ ලිදුවුණනකටත් කැයි ලාගෙන හිතන්නොක අලිිය දුවනකොට කොෝම කියල කාන්තාව දූකොට ඒගේ ගතිය තම එන්නේ එනිසා ගීටා අතන ගට ගන්නම ඉදිවට කමන්නෑ සූරතාව ගන්ඩ ඒය වගේ උද්ගෝෂණන වලට හිල්ල දරේවා හ කතුු ැස් ගන්නනකො දන පොලස් කා ට අපිට නවතන්න වෙන්නගන්න නවත්තන්න හැබැයි ඒකන ඇගේ භූමිකාව තියෙන් එතැට නෙවෙේ. එතකට බලන්න ඒ විශාකාවගේ ති ිච්ච පෞුරුෂය ශාකාාව ඒ වගේ අස්ථාවති කයුතුකතු පැ සමාර්තන්තු කාන්තාවන්ගේ නගන හටියට පෙන්නෙන සමාර්ථයව ලගේ ශක්ති හටිය අපට දකිදර පෙර ඇගේ අභිමානේ ඒ සමර වෙලාවල්ලෝද අපිට ගත්තොත් එෙම දැ අපිකාන්තාව ගැන කතාරදදි අ ොඩක් අඇය කියන දැ ගැනු ඇ කඩිය කඩේ ගයුත්තෙම පැය ගන රස්තිආද වනා කියෙන පිරිිමිය අකමැතිම දේන ගැනවා ඇත්තකක් සාපු යන්න ඇත්තරම මේ කාන්තාවන්න තියන ලොකු චෝදනාවක් නේ ඒ කාන්තප බැෝ කඩේගියන් පස්සේ සාපපු ගියාට පස ුඩාවක් වෙලාගන්නවා කියනෙ ඒකෙන් අපි නිදස් කරුවට ඒට හේතුවත්වෙන චමික මහත්තයා පිරිමි වගේ මේ කාන්තාව හැම දෙයක්ම බොහෝම කල්පනා කලා කරන්න ඒගොල්ලො අඩුම වියදමට හොඳම බඩුගණ්ඩ තමයි උත්සාහ කරන්න. හරි එතකට මේ කඩත් බල ලයහ කඩේ බල ආපහුම මේකෙ බල තුලනය කරලා සංසන්ධනය කරලා අඩුම ගානට හොඳම දෙයක් ගන්න ඊළඟට කාතාවක තියෙන විශේෂ ලක්ෂයනත්තමයි ඒය අනිත්ත අතර කැපීපයෙන්න්න අදඳලා කැමති ඉරි මත්තක කම දලට මත්තයක නෝව අනිත්ත අතර ලස්සනට පින්නත් එක කැමතින් දොස්ර න ඕනා හොඳට ලස්සට ඉන්න ඕන චමකුමත්ත කැමතියෙන ඒක තමයි ඕන පිරිමිය කියලා කැමැත්ත තිය නිසා ඇයට තෝරන්ටත් ඉරදෙන්න්නේ එනිසා එකක් ඒ කාන්තාව කඩ මේ ශොපින්ගයාට පස්ස සප්පු සවාරගයාට පසේ ගොඩක් වෙලා ගන්නවා කියලකන්නේ අඩුම වියදමට හොඳම බහන්්ඩ ගණඩ ඇය උත්සාධරණ එක. අනිත් එක කාන්තාවෝ විය පැහැදන් කරන ගොට බොහෝමර පිරි බස්සමම් වීදන් කරන්න ස්වාමියගේ මහන්සිේඇයට තේරෙනවා සමාරය කියන ගන්තාව නාස්තිිකරනෝකෙල හෙම භාරාව ගැත් කියවෙනවාර සොලොස් මහා සිහිනවල එහෙම තියෙන් අර එක සිහියත් තියවා මනුස්සෙක් වියවිවාාදාානෝලු ලනුවක් බීමට මේ නරිච්චයක් එඳගෙන මොකද කරන්න හර මේ ඔක්කෝම ලනුව කනෝලු හම ලනු කණගෑන්න ඇති හැම තරමනෑ හැබැයි කාන්තාව නිරන්තරේ අරිරිමස්මෙන් කටයු කරන්න දක්ෂේ ඒකට හොඳම නිදසුනු තුම අප අමලා බලන්න කොස්ගෙඩිය කැපෝට පස්සේ අම මේ කොස්ගෙඩිය කොස් තම්බනවා කිරිකොස්හදනවා දලු කාල නම් මැල්ලුම් හදනවා ටත් වඩා ල පිටිකාල්ලම් පොස් සදනවා කොස් ඇටේ අරගෙන මේකින් කොස් කළුපොෝල්මමාලු කොච්චරහද ඒමත්ත්ම් තම්බලා ඒලලාරගෙන මේ පපලා මෙවාද කුඩු කරලා අරගෙන මේකින් කොසට අගආදනවා නේද මේ කොච්චර දෙේවල්ලොට යමු කරනවාති අමගේ හැකියාව එවගේම ඇය මේ ගෙදරදරේ බලන්ඩ අපි දැන්නමන් දන්න කාන්තාව ගොමද ගිස්සර අපේ ඇඳුම පරණනුත්? අරග ඒකින් වෙනත් වෙනද ඔල්ලට අපි අම්ම සහරලාට අම්මල ඒකා අරගෙන කොට්ට වරත්මහනු බ කොට් ගරහට වෙන්න ඒ ඒකාරගෙන කොට ඇතුලේ රදදිවලට දාන ඒල් තුළන්න ඇත්තා නේද ඉස් අන්තිමට මේ අල්ලනවාම වලගල්ලටගන්න. අන්තිම උපරිම පරිෝජනයට අරගන්න බුදුහාදුරගේ දේශාව තියෙන අ උපරිම ප්‍රයෝජනය අරගන නාදැ සද්දාදයේ විනිපාතය කියලා තියෙනවා ශ්‍රද්ධාවෙන් දායක දෙැඩියවල් විනාසරනක භික්ෂුවක හැකපයි. පාතරයක් අංකරන්නඩට ඕුණන පචන්දනය තොර එකෙ පස් පොලකින් කැඩෙන් ඇතුව පත්තර අයින් කරන්නට සිවර ගත් තර උදේන රජුරන්ගේ කතාවිදි මතක ඇති සිවරට පවිච්ච කල ෑඇතීවට පවිච්චි කල පාප සිවට පවිච්චික අන්තිමටම දවිලි පිය දට පවිච්කල බැරිත ල්ලා ඉල්ලා මැටිග මටිත්තක් කලවන්ල බත්තිියක ගන තර පාවිච්චිකන ක්‍රමයක් අපේ බුදුදහම කියලති. අප අම්මලත් එහෙමයි. ඇලා. ගල්ල අවසානය දක්වා පරිහරණය කරන්න පුළුවන් තරන් අරමිරි වැස්ම කටයුතු කරන කාන්තාව. ඒ ආවේ කොහෙන්ද. ඒ කාවේ බුදු දහමත්ක්. එනිසා කාන්තාව බුදුන්දකිනයිඉ කියලා කියනන්නේ විහාරයට ගීල බුදුන්දකින එකන මේේ බුදුහාමුදුරුව දේශනා කරපු අරතු සතුස්සකෝච සුභරෝච අප කිිච්චෝච සල්ලාවක බෘත්ති ගෙන තන ඒ ඒ බුදුහාමුදුරුවන්ගේ දේශනා ඇතුලේ තමන්ගේ ජීවිතයේ චර්යාව වෙනස් කර ගැනී. එනිසා. අපි චාමක මහත්තව මේ කතාවිද මේ සාකච්ඡා වෙදී මේ කාන්තාවන්ට ලොකු ගෞරොයක් අත් කලා දෙන්න ඕන මෙන්න මේ නිසා. මඟ එකත් කියලම ඉවර කරන්න මේ කොටස බලන්ඩ අපේ අම්මලා කුශ්‍ය වූයලා දරුවට කෑමටිකත් බැඳල දීලා. ගේ ස්රට ඇවිල් ස්කූල් වැෑනෙකාරි ස්කූල් බස්ෙකාර එනක ඉස්්‍රරහට වෙලා බලාගෙන නිඳල් ළමයාවත්තඒ එකට ගොඩ කරලා අප පව් ගිහිල්ලා රෙදිටිකත් හෝදලා ස්වාමයක වැඩකටයුතුත් කරලා. සමාට අතරේකෝ පම්මල්ලක් හරිවල එකත්තිකුල්ලා ගෙදරට ආර්ථිකයක් එකතු කරෙන මළ ගෙරටත් ිහිලා මගුල් ගෙටත් ගහිලා. ඊට පස්සේ මරාධාර මිතරත් ගිල පසල්ටත් ගිහිලා සර්මදානයක්ත්තිය නොන ගම මේ එකටත් ගහිලා ඒ ඔක්කො කර න අම මේ හැමදේම කරන. අන්තිමට මේ සියල්ල කරලා ගෙදර ආවට පස්සේ මහත්‍යයයි නෝනයි ඉන්නට හවර යෙහුත්තයේ මහතය මොකද කරන්න කියෙලා මහතවයන රස්ව කර නෝන නෝන නිංගන්නවා කිය ඇ. චර දවල් කරලා අතිව ොද කරන්න නොන ොක කරන්න කිෙලවම් පසේ ඕෝන නිකංහින්නවා කියෙන මෙච්චර වැඩ කරන ඇද. එනිසා අපේ රටේ මහත්තෙක් සමාඩ් රුපියල් විසි ස්්දාක අතලිස්දාක පඩියක් ගත්්ද. නෝන කෙනෙක් රුපියල් ලක්ෂ ගානක ගෙදර වැඩ කරනවා හැබැයි ඒකට පඩියක් නම් කරන්නන්නේනෑ. හැබයි ලක්ෂ ගානකඇය වැඩ කරලා තියම් තිඒ නිසා අම්මේ කාන්තාව ගැන සඳන් කරන්නේ ඇය මේ කරන සේවය පොහෙවත් දියවිලානෑ. හැබැයි ඒ සේවේ තමයි ද්‍යාඥයෝ බිහිරන්න. සේවේ තමයි වෛද්‍යවරු එමත් ඇත්තා ගනකාධිකාරිවරු නීති්‍යෝ ඉංජිනේරුවෝ මේ මහා සංගරත්වේම නිර්මාණය කළ මේ සමාජයට දලතියනෙ ඒ මවගේ ශක්තිය අම්ම ඒවිදිට ලබා දුන්න ඇතමගත්ත රපියල් හතලස් දා කියලකෙන අ හට ගත් දොඩ කියොනොයි ඩො සයක පඩියත්තවයි මහත්තේ ගන්න හැබැගුණාට ඩොඩ දාහක වැඩ අම්ම ගෙදරන හිදලා. ඩො සයෙන් කරලා තියෙනවා ඒ ඩො මේ අපේ ලංකාව තියන රුපියල් නමුත් ඒ වටිනාකම සහිත දේවල්ලනින් අම කරලා තියෙනවා ඒ ඇගේ ශ්‍රමය ඇගේ බුද්ධිය වෙහෙසෝලා ඇයට පුළුවන් අත්බෙහෙත් හදන් ගෙදර කළ මේ කසනීපුුණනැ පසේ අම්ම උනකටුවෙන්දම උුණන බලන්නේ නෑ නලලට අත තියෙන උුහුම නලලතේ අත්ලෙන් මන්නා අය වෙදගෙට ගිය පොරවා කර පින්නාය මල පොත අකුර මට පෙන්න්න දුන්නාය දෙියන් බුදුන් මගේලාගේ උන්නාය කිය ප්‍රේම ීරති දල්ිස් අම් ගැන අමගේ මලගම ගැන ලියන කවිය තියෙන මට අම්මගේ මළගම ජවා චාමි කොයාගේ අම්මගේ මළකදර මතක්කෙනවා මංගේ අවස්ථාවට සහභාග වන යටත් අද පින්දීලමේ පින්කමේද කටයතු කරනවා. යාදරනී අම්මා ඔබට මතක ඇති ඔබටඋන ඇදිච්ච වෙලාවට උන කටු අරගෙන ඔේ උනබැලුවනෑ නල්ලට අතතියල වන බැලුවවා. එගේ මතම ඔටත්ොත් තිබනම් ඔබට කව් පන්සලේ හාමුදුුව කියවන්නඩ ඇති රතා තාත්තා පොත් කියවද. බඒ තමයි ලඟෙන්ද ලබට පිටපත් දේවන් ඒ අයතට අධ්‍යාපනයේද සෞ්‍යද ඒවගේ ඔබගේ නහ ඔයි විදිට හැඩගන්නට මොකද කරන අප අම්මලා චෝටි කාලේදී අපේ නහයවල් අධදිනවා අප අදින අපි මේ විදිට ඉන්න අප මුණු බැලස් කරනවා අපි උබදදිනකට මෙමනම ලබු ගඩි වගේ අරේ එකක පැත්තිවලට මුණු තියෙන්නේ අප අම්මල මේ තලල කරලා හදනවා කොටින්ම කියනවනම් පිරිිමි ළමයි හදනකට අම්මලා නේද? කටට අම් හපනොවා මේ මොනවන්ද ගම්බිරි සැටි හපල අම්ම පිමිනවා මේ දරුවන්ට මේ රහස්තැන්වලට ඒ හොඳ රක්ෂාවෙන් ොහොඳටකස්වැන්නේ ගම්මලන්න මත ඇතනෙ එවිදිටයි දරු හදන්නේ. එනිසා අපේ රටේ මේ පෙරදිගම්මෙක් කියලා කියන්නේ චාමික අම්මට වචන නෑ කියන්න එනිසා ඒ අම්ම ගැන අපි අද මේ කතා කරන්නේ අම්මගේ වටිනාකම ගැන යනිසා එනිසා ඇගේ වටිනාකමට අපි මීට වඩා ලොකු අගයක් දේතු එකෙනකයි ම සඳ. හොඳ මතකුම බෝපිටි විස වූ පරලෝ සැපත් සෝමාරංජනී ගම්මන් පිල මහත්මියගේ ර්ෂයපූර්ණ පින්කම නිමත්්‍යෙනී අද ඇසලපුන් පෝදා අපේ දහම්සේ සත විශේෂ වැඩ සටහන පර්ණ අනුග්‍රහන් අද ඔබට ඉදිරිපත් කරන්නේ. මාතේ තියෙනව මම යසෝදා නම්බෙමි කියලා සමාවන්න මම මහම අයාදේවි නම් කියලා අනර්ගනය ඉතව ග්‍රන්ථරත්නයක්. දීපංකර පාදමූලේ සිට මමාතෘු දිවිරාජා අදක්කාම මේ පොතේ විස්තර කරලතින? පර බුදුවරුන්ටත් මව පදවිදන් පින්වන්තියෝ. සිදුහත් නමින් උපන් ගෞතම බුදුන්ට මමම මවවීමි. මම මේ භවේදිීත් බෝසතුන්ට මෑණියන් වුවෙන්. දෙවපුර සිට මම දුටුදේ ඔබට කියමි. අපි හාමුදුරුවණේ මහමායා දේවියම අපිට මතත් වෙනවා සුරලෝ සිට අතපා කියලා ගීතෙන් නන්දාමාලනී ගයනා කවරන්න මංගිතන්නේ අපේ බෝ සතාාණන් වහන්සේ ර මංහිතන්නේ ඒ බෝ මලය වැතිලා ඉන්නකොට සුරලෝ සිත හෙල්ල අතපා කියලා අප ගීතෙන් කියන්නේ අපි හමුඳනේ අම්මා අපි ඔ හැරගියත් සුරලෝ හිතන් ඇහෙල්ලාරි අපිට අතපානවා කියන්න ඒ මතේ අපට කොමදා අප හාමුදුරන අපට විස්තර කරල දෙන්නේෝතැන්. සුරලවසිට අතපා ඒ කඳුලැලි පිසිනා කියලා කිවොත්හෙම කෙනෙක් ජීතය අතපානොයි කියල මෙහෙම ඉල්ලාගන්නව කියල ඇත්ත අම්මගෙනෙක්ට තමන්ගේ දරුව කසගිින් ඉන්නවා නම් අම්ම අභිමානය පැත්තකදලා අතපානෝ සමාජය ලෝගෙට අතපානවා හැ මෙතර තියන අතපානකිම අත්තපානවාන අත්ත පෝන ම අත පෝපුගතාවක්තියන්නේ ඒක හෙමයි වෙන්නේ අපි බෝධිෂත්වයෙන් වහන්සේ දුස්කරක්්‍රයක නොවනය අවුරදු හය දුස්කරක්‍රිය වෙලාවෙදී වවහන්සේ විධ පෘත්ත සමාදං වුණනා අම්ම මෙවා ගැන වැලගත්තනේ හැබ එකවෙලාගු බෝජෂත්යන් වහන්සේ සම්පූර්ණයම ආහාර නතර කළ අඩින් පස්සේ නිරහාරපුෘතයක් සමාදන් වෙනවා කියල තීරණය කළ. ඒ තීරණය කරපු ලාේ බෝජ්චත්වයන් වහන්සේ ලඟට මාතුෘද වෙරාජහනිවිරයක්යවනවා ඔබ වහන්සේ නිරාහාරෝ මැරෙන් දෙන්නට මංු උහන්සික අම්ම දෙවුලෝ ඒ කියත් මං හන්සේ අමේ දිය පුත්ත්‍රය එතවට කතක් නෙමේ. ඇ පුත්‍රෙක් මතෘ දීියව පුත්‍රයා හැබේ අම්මන එය පනිවිඩේ වන්නේ මොකක්ද ඔබහන්සේ මියන්ඩ හදනවානං නොකානුබි මම දිවිය මේ යෝජාව ගෙනල් ඇන්ගේ තවරනවා එතවට ඔබහන්සේ ඕෝජාවෙන් ජීවත්තය ඉරස බුද්සත්ය ව අන්ස කල්පනා කරනවා අනේ ඉතින් ම දැන් නිරහාරෝ ඉන්නවා අයි කියෙලා හිටියට මට මට අම්මයි නිරහාර ඉන්න දෙන්න නෑ කෝමට ඇගේ තවර හරි මාව ජීවත් කරන. එතවටුම ලෝකට බොරුවක් කරනය නොවා මකද? හරින් බික්කා උපවාස කරනවා වැඩා ඒගෙන මම ලෝකෙට බොරුවක් කරනො වනවා මං ආහාරේ ශරීරයෙන් අවශෝෂණය කරගනිමේ ඒත් මං ලෝකයට කියනවා මම ලෝකට පිහිටනවා මම නිරහාරෝ ඉන්නවා කියෙන එනිසා බුද්ධත්වන් වහන්සේගේ තියෙන සත්‍යවාදී බව බුජත්තනාසකෙන සත්‍යවාදීත්‍යය උපරිමේණ එනිසා උවහස කල්පනා කළා මේ බුරු වැඩේ කරන්න නෑ මම කියලා නිරහාරව සිතීමෙන් වන මත නිරහාරෝ සිටිනමයි කියලා හිතාගත්තු ඒ රථය නොරකින්නට උන්වන්සේ අධිෂ්ඨාන කරගන්නවා. ඒේ නිසා සුරලොව සිතාතපා ඒ දරුවන්ගේ දුක නිියවනොවයි කියලා කිය ඒකයි. තේනිසා අප මේකැේ අපේ තේරවාදි සම්ප්‍රධයනමී මහයන සම්ප්‍රදායන කතාව කොම නමුත් ඒ මාතෘදිවි රාජහා මෙලවදි. එමත් ඇත්තං තමන්ගේ පුතනුවන් බුද්ධත්තය දක්වා බලා හදාගත්තු බව අපිට මේ යනුව මන් හිතන්නේ එම අප මතුබෝෂ කතවස්ේදපුේ පුතේ උඹ බුදුවන් කියන කතාවන් තමයි මේ යස දැන් අද අදකාලන්න පොසිදියව තිීංකින් කියල ප හදුන යසයි කැන් කියලා ඔබට පුළුවන් කිය විශවාස ඇති කරන්න. නය කහමුදුරන්නේේ ඇත්තටම කියරව නම් අපේ ගමේ මුඩු බිමක් බුදුබිමක්රන වෙලාවේ හැම දෙනම් බැහැ කියැද අම්මකිවා පුතේ ඔබට පුළුවන් ඕෝකරණ කර ඒක බාග කැටිර අද දළුගල කඳ චිතවවිකශම කියලා නයි කහමුදුර දන්නවා අපට ආයෝගස්ශ්‍රයයක්. පුලුවුණේ අම්මගේ ශක්තිය ඒ විතරක්න මේ අපිම්වහන්සේ අපේ ගම්පලාත වැඩිහින්ද බහන්ස දන්න අපේ ඇත දුස්කර ම්පාලාත ඉඳලා මේගේ කොළොම්ඹට ඇහිල්ල මේ මේ එක තටටුවක්ක හදාගන්න බැරිවලා අම්ක් මංකහම අපේේ නංගගේ මහත්තය තමයි මේක පලෑන ඇද වෙලාේ තටතුු පහ කදන්න ගෝලලා හැමෝම තත්තුුවක් හදාගන්න බැරිකාෙක තටු පහක් දන්නක හොමද සත් පමහර පාසාද හදන්න පුළුවන්ද හමෝ බෑැකයද අපේ අම්ම තමයි නෑ පුළුවන් කියන එක කියන්න අප ඒ විතරක්න ව මේ මන්ට ලියන පොතක්කත් පල කරගන්න බැරි කාලෙක් මංකි වහම් මෙ දම් පොත් අපි පල කරන්න නවතා පොත් විතරක්න්නේ ගොඩක්යි පොත් පල කරන්නක හම අම මයි ශක්තිය දුන්නේ අද පොත් මංහිතන් නාක හාමුරුවරූ අපේ හාමුදුරුවු ලියන බොහෝ පොතපත සහිත පොත්පිෙන් ප්‍රකාශයට පත් කරන්නේයම්මගේ හයි අප හමුදු තකොට පොත් සීක් දෙසීයක් බුද්්‍රණය කළ අද අපේ සමාජයට දෙන්නේ ඒ ශක්තියන අම්මගේ අපි හදු ඒක ශාවක මහත්තය අම්මලාට තියෙන විශේෂ ශක්තියක් ම මේ වැඩසටා නහකිරන්න සහසක් අම්මලාට කියන ද දරුවට සසාපරන්නට පස පරුව දරුවට එකක්ත්වා දිලා හැබැයි දරුවන්ට ආශුවාද කර නම්මලාගේ ආශුවාද ඒ තරම පුදුමාආකාර විදර දරුවගේ ීවිතවොල ලපානවා එකමක් කියන්න මෙහෙමයි දැම් බලන්න ලෙහෙනි ලෙනිියක් කියලා කියන මොකක් අඩුගානේ මේ අපතට ප්‍රැකෙන්ඩියක් කරගන්න පුළුවන් කෙනෙද තමන්ගේ දරුව මූදට ජයාඩ පස්සේ ලෙනිියට කරණඩ පුලුවන් එක දෑ මොකද වල්ගේ මූද හිඩ පටන්ගත්ත නේද එනිසා ල්ගේ මුහද කියහලා තමන්ගේ දරුව මුදරගේ දරවා බේරගණඩපුලුවන් කියෙන අධිෂානය තුව ල්ගේ මුහද ගන් ගත්තර පස ශක්‍රදේන්ද්‍රය අදරු පැති අරදුන්න එක වෙනම කතාව හැබැයි වුණට ඒ එකකට මග සැලසෙනවා. එනිසා ඒ මාතෘත්තයේ තියෙන සෙනහස බහිමේ ඒ මාතෘත්තේ තියෙන ඒ එකන ඒ මාතෘත්තය සෙනහසට ව්‍යාජත්වයක්න අව්‍යාජයි මේ ලෝක තියෙන සත්‍යයේ බවට අව්‍යාජත්වයට තියෙන සැලගිල්ලක්තියෙන අව්‍යාජත්්‍යය සත්‍යයක් ක්‍රයව බවට පත්වෙනවා. එනිසා එ මාතෘත්්‍යයේ තියන අව්‍යාජත්වය ඇතුළේ යම් කිසිකෙනක් යැමසි ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරනවද ප්‍රාර්ථනාවක් සිද්ධ කනවාද ඒ ඉටුවෙන එක වලක් පන්නඩ බෑ. එනිසා ඔබ අපි හැම දෙනෙක්ට චාිකමත්ත්‍යය මව්වරුන්ගේ ආශුරුවාදය ලදාය. එනිසා තමයි යදාිට මෙතැට මෙ මෙත ඉඩ පුලුවන් වෙලා තියෙන. ඉගරන්න පිතෘත්ව ඉටවඩ පහලින් කියෙන අනේ හැබයි ඉතෘත්වයට විශේෂත්්‍යයක් මාතෘත්්‍යය ඇතුළේ තියෙනවාඒ. ජීව මේමනස වශයෙන්ම හැදිිච්ච එක. ඒක අඩුගානයේ දැන් සත්තු ගත්තුත්තම සත්තුන්ගේ මව්පියවරු දෙගොල්ලම එකට හැමදාම ජීවත්ව නෙ නෑනේ දරුවත්තේ අවසාන වසයෙන් අම්මනේ හනිවෙන්නේනෙ දරුත්ක් හැබයි මානව සමාජය ඇතුළේ පිතරෘොත්වයට වැඩි තනක් ලැබෙන්නමකද මානව සමාජයේ ගුණධර්ම ඇතුළේ බැඳිලා පිත්තුරුත්ව මවත්ක ජීවත්වෙන. දරුත්ක ජීවත්වෙන හැබැයි ියවවිද්‍යයක්මගත්තොත් මාතෘත්තේ ඒ තරම් සුවිශේෂයි ඒවගේ මේ සුවිශෂය සත්වටේ තරම් බලවක්කමක් ඇතුළ තිෙන ඒ ඒවගේ ම හදුරේ බොහෝවෙලාට හිතන්න පුළුවන් අපේ අම්මලයි උග ඉග ගන්න ඕනේ මහා ප්‍රක්ඥවෙන්න ඕනේ මහාචරයරෙන්න්න වනේ ආචරයවරවෙන්න ඕන කියර. නමුත් අදකාලේ මඟහිතන්නන්නේ ඒ ආචාරය මහාචාරය පදවෙන්න්න නොතිබුණාට අම්මා මගහිතන්නේ අදඉන්න ආචාරය මහාචාරයවරුන්ටත් වඩා ඉහළම සුදුසුකම ලබවා කියලා මා විශවාස කරන්නේ මොකද විශිද්‍යාලයකට අම්මල පා නොතැබ්බෝට. ඒ අම්මලාගේ මග පෙන්වීම මහිතනන්නේ ආාරයවර මහාචායර පෙන්න්න මඟ පෙන්න්නේනීමට ොඩ ොහො ඉදිරී කිය මටහිතෙන්නේ අපිහමුදුර මොද අම්මලාගේ කිවොත් ඒදේ බොහෝවෙලාට මෙන්න මේ දේ කරන්න මේ දේ නොකරන්න කියන කියන කාරණා පෙහමුදුරණේ ඒවාමයට සාර්ථතත්තයට බොහෝදුරට ඉවහල්ලුනායි කියලා මටහිතෙන්නේ. හමුදුරන බොහෝලාටමට අම්ම කියපු කාරණාවක් මට මතක් කෙනෝ මේ නය ගන්නත් එපාහ නය දෙන්නත් එපා කිය රණන අපේ හමුදුරන මේක මගේ පාටයක් වගේ හිතේ බොහෝවෙලාට හිතේ කාවයදුනු සංකල්පය අපි හමුදුරන මේ වගේ මේ නය කාටවත් කාගිවත් නය ගන්නත් එපා කාටවත් නැ දෙන්න එපා මේ ගේ සංල්ප හමුදුරන අම්මලා කියපු දේවල් හදවත ගැබුරෙන්ම ස්පර්ශය ලතින්නේ මේ කියපු ඕවදන් මේවා මගේතන්නේ අපි හමුදරනේ අර ගඟට කපන ඉනි වගේ පවලෑනෙක් නැ කලලා මට හිත නැ හදුර මේ පිළිබඳ බහන්සේ දසක්ක ම තිදන ගන්න ඕන් අම්මල අපිට සමහර අවාද දෙන්නේ විසිද්‍යාල මහාචයරරු වගේ මේ තයිකෝට්ඇන්ඩ ගැ විල්ලා මේ ස්සරහට වෙල්ලා නේ සමට අපිට බත්ත බැන වෙලාරි ඔලු අතගාන ගම. දුකට පත්තිච්වෙලාවක සමට ඇය මේ කුස්ස වෙන ගමක් බේ අම්මලා ගෙනගත්තු ජීවිත තක්ෂලාව අපිට වඩා ගොඩා අත්දැකීම් බලින් සන්නන්තයි එතකට ඇය ඒ ජීවිත තක්ෂලාවය අදැකීම් බලින් සන්නත්ද අපිට කියන කාරණාවක් තමයි මේ එත්තනට චාමිකමත්තේ වනා ගණඩත්තමන අ දගත්තපාකල ඔබ කියපු කතාව ඔබ හොයලා බලන්න යම් කිසි දවසක ඔබෙන් කවුරුහරි කෙනෙක් නැයක් ගත්තන. ඔබට ඇත්තටම මුදලද ලැබිලා තියෙන්නේ හෙමත්ත්තං තමන්ගේ තවත් තරාකාරෙක්කර ෙමත්තත්තං තමන්ට යාලුවෙක් අහිමීමවද වෙලා තියෙන්නේ. සියයට සීයක්ම මේ වැඩසතා නහගෙනින් නයත් දකිනො ඇති කොච්චර හොඳ මනුස්සයකුට නයක් දුන්නත් අවසා අවසයෙන් අපිට හිමි වෙන්නේ ඒ හිත හොඳකමත් ඇැතිවීම විතරයි. නය ගන්නවා කියනක ලොකු හානියක් තියනවා නයිකඩට නම්මොකත කරන්න න ඉල්ලන් ෝඩ ඉල්ල නොකට අපි ළඟ ඉන්න දෙවුරු පස් දෙනෙ පැල්ලය නොවලු එක දන්නවාද යම්කිසිගෙන දේහි දේ හි දෙදඩ දෙඩක ඉල්ලනොකට හී ශ්‍රීදහි ධති කර්තියක් හරි ලැජජාව පැල්ලනෝ ඉල්ලන්න එකකම මොකදන්නේ තමං ලගතිෙන ලෙජ්ජාව නැතිවන ශ්‍රී ්‍රයාාකාන්තාව නැතිවෙන ්‍රයාකාතාවකැමතින ඉල්ලන උුන්ලඟින්ද ්‍රියකාන්තාව නැතියනවා දීහි බුද්ධිය පැනලෑනු ක ල්ලදගේ මස මන්ගේ බද්ිය ඇවාන දිීති ධෛරය පැලන නවා කීර්තියක් කීර්තිය පැලේ නවා. ඒකන්නේ මගේළඟ ඉන්නවනන් දෙවිවරු පස් දෙනෙන්. ලැජ්ජාව ශ්‍රයාකාන්තාව ධෛරයහිීදී බුද්ධිය කීර්තිය මේ ඔක්කෝම පැනල ගේෙල්ලා අන්තිය මාලාන ඉතුරේ මනවා දී පල ග පස ඉතුර පෙරේතවුණ දීට පස්සේ ජීවිතය වටිනාකක් නැති නික ිකකා හි. ජීවිතයක් බවට පත්වෙනවා අ සින්දුවකපුත්මන් ලගේය දක්ට හිස්ටින් එකක් පල්රකක්ද කියලා අන්නේ වගේ වෙනවාය ජීවිතය පනගේට පසචන්ක හ අප හමුදුන තවත් වැඩගත්ම දෙයක්තමයි බොෝත් ඒ උගත් වෙන්න වෙන්න අපි හමුදුන්නේ බිවාහය වනත් පොරොන්දන් ගලපන්න උත්සා කරනවා විධාකාර තරාතරීම් බලන්න උත්සා කරනවා දැන් අපේ සරල බව මහිතැන් අපේ අම්මගේ ජීවිතය තුළින් අපිටක කියාපානවා. අදකාල පොරොන්දම් බලන්න ද අපම් පොන්ද බලනෙ වාහවෙ. ඉතින් මේ පොරොන්දන් ගලපල විවානයට වඩා වි්‍යවා සාර්ථගන මහිතන අප අම්ඒ පොරොන්දන් නොගල කරපු විවාහ අපේ හාමුදුරන්නේ අද දවසේ මහිතන් ඒක අප අම්මගේම අපට හොඳටම කියාපාන කාරනාව. ඕදැන් එහම ගැලපීමම් ඇතිවෙන්න්න පුළුවන් සල්ලාට පොරොන්දන් කියනය වගේ දනත්වේ සම්ප්‍රදාායික හොයන්නේ ඕනවුන්ගේ ගැලපීම මෙහමන දන් ඉස්සර සමාජන දැන් සමාජනත් අප ශ්‍රීලාංකය සමජය ඇතුළේ. ටුද කෙලක් නෑන පටකර සමාජන ගලපල බලනවාටි කාලයක් එකට ඉඳලා ගලපෙන් නැත්තා වෙනගරත් තෝරගන්න ගැන්නේ තමන්ගේ ස්වාමියය තෝරගන්නේ විවාහ ජීවිතයක් යම් කාලයක් ඉඳලා බලලා බිරිඳ තෝරගන්න වි දියට හැබනට අපේ සමාජ හෙම කන්න ෑ කොට හමනම් හෙමරන්න බැරි තන මොක්කර ගලපීමක් තෝරාගැනීම සඳහා තමයි ඔය දේවල් කරන්න හැබයි ඔන්නඔේ බුදුන් දෙට යුතු මේ අනිත්‍යම ගො ගුණුවත් සෝදරා කියන පොත ඔගේ අරගෙන බලන්න ෝධි සත්වයන් වහන්සේ තමන් වහන්සේගේ බිලින්ඳ හෙමත්තන් ය සෝදරාව තෝරාගත්ව වැට තියෙනවා. එතනද මොනෝද තෝලතින් ඒකද කියලාතියන්නේ ඇය අදිික තන්නාවෙන් යුක්තදාං කාන්තාවක් නොයේතුයි.ඇ අධික කාම තෘෂ්ණාවෙන් යුක්තකාන්තාවක් නොයියේතුයි ඒවගේ මයට සබෝදර සෞෝදරියන් සිටිය යේතුයි. එවගේ මය ගූමත්යේති රූපෙන් ආඩම්බරනුවෙන කාන්තාවක් නියයේතුයි. අදි වසේ ගේ පෙළගස්ලති න මිත්‍රපිටක තියෙන කාරණනාටික ඒ නිසා ඒ කාන්තාවකගේ තියෙන ගුණයන් නිසක් කාන්තාව තයන පොරොන්දන් මේ කසාද මඳින් ඕ කාන්තාවක තියෙන හෙමත්තත්තන් වය ඇති අප ලංකාව දැම් ච්චර කල් අපේ දේශපාල ඥන් ගියම කේදර බලව මිනිසු ගියපු දේවල්ල හැටියට අද අද රටවල් තියෙන් දෙපෑ සුපරිී ත්වයට පත් වෙලා මේද අන්තින මොකද වෙලාතිී ඒවා නිසාම අද මිනිස්සු තමාවරු ඇටිලා ඒ ගොඩක් අයයට ඒවා යහපතවෙෙස බලපාල නෑන් එනිසා කේන්දර පෝ හොඳම් බලනය ගොඩක් අය මන්දන්නේ හැමෝ කෝමද කියලා ගොඩක් අය කරන්න බොරු ඉතිේ නිසා ඒවගේ දේවල් හරියට නිව නිවල ද බෙල්ලන්න ඥානවෙල මහනාක හාමුදුරුව මේ ගෙන හොට උනාන්සේ දැනුමත්ත වන වනාන්ස සමරදේවල් හරියටම කියන යිති ඒ ශස්ත්‍රය හොට දැනගෙන බලනය එක වෙනම දෙයා. හැබැ වනාට ඉව මතන මේ ගුණුවත්කම් මතයි ඒමත්තත්ත අපි කැනෙ කොලිටි කියලා පුද්ගලය තියෙන වටිනාගම් මතයි දලේකටින ඒ විවාහජීවිතය ආදීදේවල් තන්දු කරගණ්ඩඕන හෙම නැතුව ඔ බාහිර වෙනස් සාධකොල්ට අඩා ඒ සාධක තමයි වැදගන්න. අපි බොහෝ කාරණ කතාබහ කරාට උපැන්නේම් බෞද්ධවීම නිසාමදමා කියන්න දැන්න අපේ අපේ හාමුදුරන්නේ බොහ වෙලාට අපි විවිධාකාර ජනකාන්ත මත ජනකාන්ද මිත්‍යයා මතත් එක්ක තමයි අපි එල්බගෙන ඒ නිසා වෙන්නඇති හදදවසේ බණ මැරුණ තනම තියන්න ඕනේ එම නැත්තං අවුරුද්ධ මැරණට පසේ අවුද්ධ පින්කමේද බණ කියන්න හොඳන ඒ ගෙදරම කරන්නඕන මේගේ ජනකාත මිත්‍යා මතත්තෙක් අපි හමුුදුන අපි මේ සීලබ්ත පරාමත්ත එක් දිවන්දකින්න ැරිවෙලති මේ රහැන් පටවල අපට කඩාගන්නඩ බැරීම අභාගනිසා කියල මට හැගෙන්න්න දැනෙ ය හමුදුර ුොක්ද ගන අපට විස්තර කරද. ැ මුලටමගියත් ෞද්ධයක් කියල කියන අවබෝධ යුක්ත නැත්තාන හම එදවට බුදු දමට අනු ඕනෑම කෙනෙක් මිය පරලෝ සපත් වනාට පස්සේ ඒ මිය පරලෝ ගේපු කෙනා නිවධ කළ නැත්තන් අනිවාර්යෙන්ම ඔහු සංසාරෙක හ ඇරි තැනක උපදින්ද ඕනෑ. එදවට ඒ උපත යහපත් උපතක් බවට පත් කරගන්න යයට පින්තියෙන්න බුදු හමුදුරු දේශනා කරන්නේ එබඳ අවස්ථාවලදී සිියම් කෙනෙක් අයහපත් උපතක නොනන් උපතන් ගලවාගඩත් අපිට දක්කරන්න පුලුව හොඳමදේ තමයි අර කොසව රජරුව දැකපු සිහිනසිහිනවල දිතියනවා දස නාසෝ කියල කෑගහලර සද්ද එෙනව අන්තිමට යාමකද කරන්නේ පින් අනුමෝදන් කරලා ඒයාගේ පරලෝ ජීවිතය සුවපත් කරම. එනිසා සමහරය කිය නේ තම කරත්තුින් නිසා කනුගේ පින් අනුමෝදන් කන්නට දෑ කියලා ඇවයි පහැදිල් දෙසම වවැැක් කලකට හ වෙනුවෙන් පින්කර දකරන්න පුලුවන් කියෙකු හන්දුු පැදිි කරලාතියෙන. සිගලවාද සූත්‍රය බලන් අතවාපන පේතානක් කාලකතතාන දක්කින අට දක්කිින්ති ිය ගයාෑ වලුවම් පින් කල්ලා පින්ගන ෝදක්නක ජීවත්‍රය දරුවන්ගේ වගකීමක් කියලා සිගලවාද සූත්‍රයේ දෙමෝපියන්ට සැකිීමමකි ලොදොත් බුදු හොදුු දේශක නො තා පැදිුව මේ පරලෝ ගයා අයට දැව රකෝඩ සත්‍රේ තියෙන තෝ දිදන්නේ යා පැති පේතාතා කාලකතාතහින් මෙලවිින්දන දේවල්ලනින් තමයි මියගිය අය පරලෝගයාය පං ලබාගෙන සූපත්වෙනි කියලාත් කියනවා එඒනිසා ඉතා පැදිරුව ාම මාර්තය පින් අන ෝදන් කල පින්දෙන්ඩ පුලුවන්ගේෙ මොලික ත්ස කරන්නනක සම්මාධීප්පිය. එතකොට ඒ දෙන්න කෙසේද කියනකන තියෙන් හදවස තුමාස වුරුද්ධෝගේ දේල් යෝදාගන යන්නේ ඒ නිශ්ිත කාලයන් යොදාගන තිබ්බැම් පක් අනිවාරයේ මේරිවල් සිද්ධ කර නිසා ඇත්තන් හදවසින් හආදිනාහතක් යන කොඩ ෙදරට එනවා කියෙන නර්ථන්නේෙේ හැබැයි දවස පින්කම හයවෙනි දවස රාථවේ ධර්ම දේශනාාවක් සිද්ක කල හත්තන දවස දානයක් දෙනවාව කියක අපේ පෞරාණක චාරිත්‍රය ඒක අපේ පැරණි බෞද්ධ සම්ප්‍රදා ඇතුළේ දිගටම කරගන අප්‍රිකාක් ඒ ඉතාමත්ව වටිනදයක් මේකට හොඳම නිදසුනක්ට මයි කොසලු රජුරුවෝ බ තමන්ගේ මලිකාදීවීන්ව කාන්තාවගෙන මෙනගතා කර මලිකාදවී මේ ගාන ලිකාදවී වීගාර පස මිකාදවී අපා ගත වන න මිර අපාගත වුණේ ි කාලෙක ටික කාලෙකට. ඊටවස්සේ ඒකට හේතුකුත්තිබුණනා ඒක අපි දීර්ගව කතා කරන්න වශන නමුත් අපේ හමුදුරන්නේේ බොහ කාන්තාවන් හිතාගින්න අපි කටින මහා පින්කන් කර අපි මේම ගියා දඹද ඒ වගේ මහා අසදුස මහා දානේදුන්න කෝස මලිකවත් ත පාගතුවන තුරෂ හහාදදාන දුු කොස මිකව පාගත වුණ හැබැයි ඇය? ට පස්ස දින හතම පස්සේ නැවත දෙවුල උපදිනවා නිරස්සේ කොසල් රජරුවන් බුදුහාමුදුරුවන්ගේින් හනෝ හත්තනි දවසේ.හත්තනි දවසනක රජුරන්ට හන්ඩ අමත වවැෙන විේ බුදුහාහදුර අධිෂ්ානය කළ ති. හත්තනි දවසය හන ඇවෙන් පස්සේ කියනවා ඇය දෙවුලො විපදුනා කියලා. එතර ඒනුත් ප්‍රේමාර දින හත්තක යම කිසි සම්බන්ධයක් මවාරරි තියෙනවාද කියලා. කොමරිමි දින හත දැන් සතිය සත්තාහ කරණය සම දින හතේ දේල්ල අපේ ගොඩක් අපේ ශසසිලක සම්ප්‍රදා ඇතුළ ත්තේර තෙනිසා හදදින ධනමේ පින්කම සිද්ධරනවා යෝකම තුන් මාසය තෙමසක් කැනකොට දැන් යැබග පිරිිසෙන ගත්තු කෙනෙක්පුුණොත් තුන්මාසය ැනකොට යාගේ වඩා පැහැදිලු පේනගතයක් වලා පැහැදිලුයා මාංශමය වරධනයක් ඒ ගැබේ ඇතිවෙන අවස්ථාවක්. ඒ කියන්නේ සාමන්‍යෙන් දි වකනු ගත්තොත්තේම සාමන්‍යෙන් මාස තුනක් කියලක් කියන්නේ දින අනුවකට ආසන්න කාලයක් දින අසුගානක් ගත වෙලා එතකොට මෝරණ අවස්ථා එතවට එහිදී එයාට පින් අන මෝදන් කිරීමේ තුළේ ඒ ගැබට ශාන්තියක් සලසා දෙන්නක් පුලුවන්කම තියෙන එවගේමතමවරුද්ධයෙන් පස්සේ දිගට ම අවරුද්දක් කියලා කියන්නේ මෙයා මිය පරල්ලෝ ගිය කෙන නන්දැන් ඉපදිල ඉවරයි ඉපදිල අයෝරයි තියතකොට යා වෙනුවෙන් පිකඳහං සිද්ද කළ දෙනොකොට අපිට කියන්න අපි සමාලාාවටි හිත්තපු නැතිවවෙලාවල්ුිටික. සතු ඇතිවන වෙලාවාද තින හිතපු නැතිව වෙලාවල්ල අපිට ලිකං නැති දේවල් අපේ ජීවිතය වාසනාවල් එලබෙන අවස්ථාවල් ද කිනවා ඒ මොනවද අපි කියවා සමල්ාවට මේ අප පරණ පිනක් පෙන් නඇති. චාර්ක මත්‍යය ඇතැ වෙලාවට මී අුරුදු අතලස්කාාන කරයා පැත්තේ ඔයාගේ මියගිය යාගේ දරුව ඥාති සහල්ලට මහල්ලයික කියදන්න ත මේ පිකංගම කරන්න ගෝලයෝ නේද පින්දනෙවත් බලපානාව වෙන්න පුුව. ද මේ සංසාරගමි දවගේ දේවල් නොමට මතකයි. පරම පූජනයේ ෙල්ලන ඥානයවුල මනායක හමුඳරුව. දොසක් මාත්‍යක සහන් කලා උන්හසේ කවුද කිය කිවෙන. අපේ තිස්ස ම මට මම දාන පින්කමට යන හැමවුරුද්ෙම ලොකු හමුදුරු කෙනෙක් ඒ පවත්වීමෙන් පස්සෙන. හැබැයි ඒ දානට පින්ද නොකට මට විශාල සතුටක් ඇතිවෙන මට හිතෙනවා මමද ඒ කියලා කියලාඒ අපේ හදුන උන්හසේ සමක මාල්ලිවයේ පොතේ තියනවා අප බෙල්ලන හාමුදුර සඳහන්කර ප්‍රකාශය අපේ ගන්තය සහන්න . නිසාහෙම දේවල් අපේ නගත යේතුව මේ ලෝකයේ තරම් මේ අපි ගුවට ලෝකයේ තරම් විශාල නෑ අපිට එහෙම අපිට ඕන තරන් අපේ පෙර භවේ අපිට පින්දන තනම ඒ දානට අපි වාහඩිඉන්නක් පුළුව ඉඩ තියෙනවා ඒගේ ඕනතරම් තියනවා එමක දර තමන්ගම මැරිච්ච දරවා තමන්ගම ඊළඟ භවේදී ස්වාමිය වෙන්ඩ පුළුවන් ඊළඟ භවේදී තවත්ඒ දරුවගේ කුසේ තමන් පපදින්ටක් පුළුවන් කිෙනවගේ දැවලෝ තේල කටා ගතා හම විස්තරනවා තෙගටා ගතාක තනක තියෙනවා මේ ලෝකයේ සංසාරය කියන රංග මඩලක්ලුද රඟ මඩලේ ස්ටේජ්ජකේඒ තමන්ගේ භූමිකාවරලා බැලගයාට පස යාමයි වෙනම කොස්ටියම් ග යතෙන්ටෙනනවාන වෙනම රංග රංග ආබරණ පැලඳගෙන අමට හිටයක්කෙන දුවට නවා දුවට ටයක්ෙනා අප උබිණින්දට නවාඉවිදිට එන්ඩ පුලුව එයෝග මේ රංග මඩලක් ී රග මඩලේ ඇත්ත තත්ත්ත් එහෙම තමයි නිසම බහෝගමන ඇටියකයි තිේනිසා ඒ බවගමනනි ගමන් කරන උදවට පින අවශ්‍යයි බුදුවාදුරු දේශනා කරන්නේ ගිසියම් කෙනෙක්ට පින ලැබෙනකොට ඒ පින ලබාගත්දියගොල්ලො අරියට පියං ඥාතින් වාගතා හරිර තමා වෙත එන පිය ඥාතියෙක් වගේ පින පිළිගන්න යික තියනිසා පින් අවශ්‍ය හැම කෙනෙක් දෙවියුණනත් පින්වශේ දෙව බූ තක්ස ප ්ඥාන් උපකාරණ හබජිතස්ස ප ඥා උපකාරන්නේ ගහි ූතස්ස ප ඥා උපකාරණ කියියටත්වනේ පවිද්දන්ටත්වන දවියන්ටත්ව වන පින් කියලබු හඳුර දේශන රන්න එනිසා කිසිය කෙනෙක් ිය පල සපත් වනට පස හදවසෙන් තුන්මාසෙන් අවුද්ධෙන් ආදවශසෙන් පිගන බෝදන් කනෙක වටිනා යුතුකමාක් ඉතිජාමිකමත් ඒ වටිනා යුතුකම තමයි ඔබත් මේ දායක පිරිසක් මේ අගලනී කියන මෙහැම දෙනාම අදසිද්ධ කරන්නේ මීට වසරකට හතර ග බෝපිට විසු පරල සපත් සෝමා රජනී ගම්මම්ිල මහත්මිය අදරනය මෑණය අබහාවක්්‍රාප්ත වුණා දහම් සේසත මේ ඇසල පොහෝදා වැඩසටහනට පූර්ණ දායකත්වය අදරනය පියාන එවගේ මෙ ඥාතීතයිසින් සමග එකතු වෙලා ඔබ සිද්ධ කරන්න යවගේම එහිදී දරු දෙදෙන බෑන ලේලිය මුළුගුර මිරිිපිරියන් සහ සහෝදර සෞදනය හැම දෙනෙක්ම සසාභාග වෙලා පින්කමට දායකත්වය සපේ නොම්බන්ධ වෙනවා ඉතාමත්වමටිනෝ ධර්මදානය ධර්මදාානයකින් ලබාගන්න නිසංසේ අනිත් කිසිම දානයකින් ලබා ගණ්ඩ බෑ සබදාානන් ධම්ම දාන ගිනාතී කියලා බුද්ධ දේශනාය සඳහන් වෙන්නේ එකයි එ නිසා ආදරණී මෑණියන් පින්ඩෙන්ඩ පුළුවන් උසස්මදානය ලක්ෂ ගණනකට ධර්මදාානය ලබාදීමට අවශ්‍ය කටයුත් සංවිධානයෙන් කරලා ඒවගේ මේ පින්කමටම සම්බන්ධ වෙලා පේරාදනී විසු ැසීගිය කඒ පීට පෙරේරා ලලාවති පෙරා කියලන දෙමෝපියන්ට සපයසිෙර එල්බට පෙේර සිර පෙේා ශීලා ීරතුන්ගේ කියන සහෝදර සහෝදරයෙන් ඇතුළු සුජීවත්ව සිටින පවුල හැමදනානටම ආශිරුවාද කරන්න නියගිය අයට පින්ලන්න සිරිසේන ලියනගේ කාති ලියනගේ සා දරුවන් බෑවරු මුණුගුර මිරිියන්න ඇතුු සියලූම දෙනත් සහභාගෙනවා.ඉටිං ඉතාමත්තු මටිනා ආනිසංසදායක අනුශ්මරණී ඒකමකට දෙදනම සහභාජ්‍යෝුණනා කළ කල්පනා කරන්නගෝන විශේෂෙන් ආදරණී මෞතුමිය අපි අද දවසේ කාන්තාවගෙන කතා කරාට බුදුන්දුටු යෝතයන් පිළිබඳ කතා කරාට කාන්තාවකගේ මාතෘතේ තියන වටිනාගම් පිළිබඳව අපි සාකච්ඡා කර. එසියලු ආකාරයෙන් ලඟා කර ගත්තාවූ මෞගුණ ඇගීමේ මාතෘත්තය පිළිබඳ සාකච්ඡා කිරීමේ එවගේ බදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් කරුණු පිළිබඳ ආවර්ජනය කිරීමේ ළඟාකර ගත්තා වූ සකල වි කුසල ශක්තිය ඒ මව්පියාදී වසේ මේ පරලෝස පත්වුණු සියලූම ඥාතින් අනුමෝදංගෙත්වා එහෙම දෙනාගේම සසර ජීවිත සුවපත් කර ගනිත්වා උතුම් නිවනින් සන සීම මෞ්දා කර ගනිත්වා කියල සාදු කියල ප්‍රාර්තනා කරමු මේ වැඩසටහඟට අද දවසේකායිකෝසාභාගවිච පියානන් වගේම අපේ චාික මහත්මයයක් ලැකවගේ ඥාති හිතයිශීන් සිය ලූම දෙනා ඇතුළ මේ අවස්ථාවටත් සසාභාග වන එවගේ මේ අවිඩ නොපැනුනත් කැමරාව පිටි පසේ දලා මේ කටයු ේවන මහත්තුරු ඇතුළු සියලූම දෙනට දවාදරුවන් ඉළුබ දෙදනාටත් තුනුරුවන්ගේ ආශිරවා දෙියන්ගේ රැකවරණ සැලසේවා. එවගේ මේ YouTubeු නාලිකාව ඉදිරියට යන්නේ මේ ප්‍රේක්ෂක පිළිස්තිසා. තය නිසා ධර්ම ස්්‍රවනය කරන ධර්මදානයට සම්බන්ධම විවිධාකාරකිිරිස් මේ වැඩසටහන ශ්‍රවණය කරනවා බලනො අහනෝ. සියල්ුම්දනටත් තුළරුවන් නිසරණේ නිෙදුක් නෙරෝගී චිරජීවනේ මුදාවේවා කලා අපි ආශරවාද කර හොඳයි. අපේ අද ඇසලපු පොෝදා විශේෂ දහම් සේෂත වැඩසටහන ඇසළපුන් පොෝද්දිනේ රත්ව නමයි තියේ සිට විකාශය නිමෝ දක්කාමේ විකාශෙන් වනාා.ඒ වගේ මේක නවත විකාශය අපේ යම් ආර්ධර්ණය මැනියන් සෝමා රංජිය ගම්මන් පිළ මෑණියන් කාලයාතා කර දිනේ මගහිතන්නේ. ජූලි දහටවෙනිද දහවල් ස්නැවත විකාශක් මේ වැඩසටානය විකාශනය නො ඒවගේම දිසිරුවන YouTube නාලිකාවෙ ඇයි වගේම සාහිත පොත් පියස නාලිකාවේ දහම් සේසත YouTube නාලිකාේ අන්තර්ජාලය හරත් මේක නිරන්තරයෙන් ලෝකවාසි සියලුම සැදැඇැවතුට නිරන්තරයෙන් දැක බලාගෙන මේ වැඩසටහන් නැත නැවත ශ්‍රවණය කිරීමට මේ වැඩසටහන දැක බලාගැනීමට බරම වාසනාව භාග්‍යිය උදාවන මංහිතන් මේ මේ වැඩ සටහන අද විකාශය වෙන ගුවන් කාලේ නිමාවට පත්වෙෙන්නේ නැවත විකාශය වෙන ගුවන් කාලේ නිමාවට පත්තෙන්නේ ය හරහා අන්තර්ජාලය හරා මේ වැඩ මේ මේ ධර්මදාන මේ පින්කම නැවත නැවත දැක බලා ගැනීමට ශ්‍රවණය කිරීමට ඔබට ඉහසර තිබෙන බවත් අප සපත් න මෙවැනි ධානමය අලෝ අග්‍රධානය ධර්මදානය සබ්ධාන ධම්මදාන ජිදිනාතයකල අපේ අපි හාමුදුර කිව්වාගේ. ලෝ සියලුම දානයෙන් අතර වටිනාම උසස්මධානය වන අග්‍රධානයට ධර්මදාානයට දායක වන්නට ඔබ කැමති නම් අපේ දුරකතනන් කොටට අමතලා. ඔබට පුළුවන් ඒ ධර්මදානය කුසලේට දදායක වන්නේ සඳා අප ඔට ඒකාත්මික වන්නටිලා ආරාධනාක කරම ද අපේ වැට සසාාන හමාර කරන්නේ. පැපිියන් සුනත්‍ර දවී මහ පිරිවනි, පරිෝනාධීපති ශ්‍රීජයවර්ධපුර විශේද්‍යාලයේ පාලිහ බෞද්ධධ්්‍යිනන්සේ අප ජේෂ්ත මහාචාරය ආචාරය. මැදගොඩ අේ තිස් ගෞරන නාකස්වාමීදයන් වන්සේ නමස්කාරපුරක ප්‍රනාාමේ ප්‍රසාදේ ඤ්ඥාන මෝදන මේය අස්සයි පුද කරම නේවගේම අද මේ අවස්ථාවට සභාගෙන මතකුම් බෝපිටියේ ස්තෝමා රංජනය ගම්මන් පිළ මහත්මියගේ අදන්නේ ස්වාම්පපුෘෂාද දියනියඒ වගේමගේ සහෝදරියන් දෙෙනඒ වගේ ඥාති පිරිස්සේ වගේ මසල්ලාසින් ගම්වාසින් සියලු දෙනාටම අපගේ ප්‍රාමේ ප්‍රසාදේ ප්ඥාණ ෝදනය නැතව වරක් අපි ප්‍රකාශයට ප ර නමින් මෙවැනිම දහම් සේස කාලන වැඩ සහනක ඔබ හමුවන බලාපොරත්තුවෙන් අපි සමගන්නේ ඔබට වෙනදා වගේම තේරුවන් සරණ පාතන.